ලබ අපි ටාග් දහතුනේ ස්ට්‍රක්ෂයක කතා කරන්න හදන්නේ මේක මමෝල ටයිම්ේබල්ලයක් හදලා දද තියෙනවා මේ අපි ටිතුරිලා තින පේපස් ටාග් පේපස්සල ඒ කොටස් කොහොම කරන්න කියලා ්‍රේකට ක්‍රියාත්මක වෙනවා ඔයාලර පාඩන් කරන ස්වාදීන වැඩිෙන ඔගුල්ු වැඩකරගෙනෙන වැඩකට මේ බාධ නෝන විදිහට ගන්ඩ රන කොටත් තරක් බලට ප්‍රශනයක් නෑ. හැරි අනිකදැන් අපි එට කරනවන ටාගට් පේප දාහත්තරට පසිසරහට පහලෝ දෙෙන් දා හතර පහලව කියන්න පස්පේපස් ොල තිබ්බේවා ඉගනෙ මොවාද කියලම කියන්න එතොට මේ එතයිර නෙ වලට බාධා නොවෙන විහට ම මගේ පැත්ති වැඩේ කොම්පලීට කරන යාල පාඩන් න සෙල් වැඩ කර ට ප්‍රශ ම ලන්න පුල. මේ මම අද දේ දවසම ලාස් කරල ඉරවෙලා මේ අවසරෝ ගත්තේ මේ එහින් අපි එහෙම බලමු හරේ ගන ාගට් පේප දහතුනේ හතරවිනි ස්්‍රක්ෂයකතට අපිද මේර ස්ට්‍රක්ෂ ප්‍රශ්න හට ඩිකස් කරනක ඒ ගන්න හතරවෙනි ියවහගත ප්‍රශ්නය ටිකක් වැඩ කෑලි පෙඩිී එක ගොඩක් දවල් බලාපොරොත් වෙනවා ඒ බලන්න හතරින් ස්ට්‍රරක්ෂයකගේ පලවෙෙන එක මං අඩ්ඩු කාලයකදී අවශ්‍ය සියල්ල කියල දෙන්න දම හද සර පදධතියක හමුවන ආරදාමය අර්ථදක්වන් තර අපිට මේ කියන්නේ ආහාරදාමය අර්ථදක්වීම ගැන ්‍රශ්ණය හලදයෙන් හරි ොට ආහරදාමය කර්ථදැක්වීම කියන්නේ පරිසර පදධතියක තිය නර විධ පෝෂිීමට්ටන් ඔස්සේ ශක්තිය ගලාගෙනයාම නිරූපණය කරන සටහනක් එතකට අපි ලියන්න මෙහෙමයි ලියන්න පාථමික නිෂ්පාදකයාගේ ආරම්භ වී සාන්‍ය හාරදාමයක පළවෙනීම පුරූක කියන්නේ පාථමික නිෂ්පාදකයක් ියන් ප්‍රාථමික නිෂ්පාදකයාගේෙන් ආරම්භ වී ප්‍රාථමික නිෂ්පාදකයාගෙන් ආරම්භවිී එක් පෝෂී මට්ටමකින් තවත් පෝෂී මට්ටමකට ප්‍රාථමික නිෂ්පාදකයාගෙන් ආරම්භ වී එක් පෝෂිී මට්ටමකින් තවත් පෝෂී මට්ටමකට ෝෂ සහ ශක්තිය මාරුවන පෝෂක සහ ශක්තිය මාරුවන ජීවීන්ගේ රේකීය අනුක්‍රමයකි ජීවින්ගේ රේකී අනුක්‍රමයකි එකගන ජීවිීන් අනුපිළිවලක් මෙතන තියෙනවා ද්‍රව්්‍ය සහ ශක්තිය මාරුවවී යනු පැහැදිලන එකහෙම ලොකු බරපතල ස්වභාවයක් නෑ කොටස කොහොමත් යාලට විිභාගෙදී අර්ථදයක්වීම් කියනේවා නිගං ගොඩ නගන්න බැයිනම් නිබරදිව ගොඩ නගන්න බැයිනම් ඒක තියලා ඉස්සරහට යනඒක තමයි වඩා හොඳ උඩුකුරු මෙන්ම යටිකුරුව ද හමුුවිය හැකි පාරිසරික පිරමිඩ දෙ එකක් නම් කරන්න ඒවා දැකිය හැකි අවස්ථම නෝද උඩුකුරු යටිකුරු අපි දන්නෝ මේ පිරමිටඩස්වල ශක්ති පිරමිඩේ හැමතිස්ස මුඩුකුරු අයි තරකයක් නෑ එකට හේතුව ඒ පෝෂි මට්ට මෙින් පෝෂිමට්ටමට ශක්තිය සැලකයුතු ප්‍රමාණයක් හානිවෙනවනි එතර කොහොමත් ශක්ති පිරමිඩේ සෑමවිට මුඩුගුරයි හැබැයි සංඛයාපිරමිඩවල මෙහම අටිගුරුවේව තියනවා සංක්‍යාපිරමිදසල උඩුගුරුවේවත් තියෙන සංක්‍යපිරමිට උඩුගරේවත් තියන ඇිුරුවවත් තියනෙන උඩුගුරුවේවත් තියන ඇටිුුවේවත් තියන උඩුගුරුවේවත් තියෙන ඇිුරුවේවත් තියෙන න ඩකරු සංකයා පිමි හද ඩුගරු සංඛා පිරමි ගන්න මෙත පේටම තනොළ ගොඩාක්තියන තනො පෙත්ව සීයක්ක් විතර න්න තනොල පෙත්ව හරට ගන්න ටි පස් පටව ටිකක්න්න අන්න හෙම එකක් අප පේතම උඩුකුරු සංඛයා පිරිමිඩ් දෙෙක්. යටිකුරු සංක්‍යා පිරමි ගෙන හිතන්න තන බල්ලක්ක එක්නෙක්න්න බල්ලා. බල්ලා ගැගේ ඉන්න මැක්කු. මැක්කන් ගැගේ ඉන්න පරපෝෂී අපිගන ශුද්‍ර ජීවි. එතර පරපෝෂී ප්‍රජාවක්. රපෝෂී ප්‍රජාවක සංඛයා පිරමිට්ගේ ඇටිගු මේ මේ මේක් යටිගුරු එකක් පැහැදිලිද ඊළඟට අපිට හම්බ වෙනවා ජෛවස්කන්ද පිරමිඩන ජයිවස්කන්ද පිරමිඩලත් උඩුකුරු ජයිවස්කන්ද පිරමිඩ තියන ැහිතන වනනාන්තරයක් වගේතු වනාන්තරයක විශාල ගස් තියනවා එත ඒ තැ පෙන ුඩා කුරල්ල ඉන්න ගොල්ුන්ගේ ජයිවස්කන්දය අඩුව ගොල්ලොන් හරයට ගන්න ශාල සතක්හිතම යාලගේ ජයිවස්කන්දය අඩුයි ත යට උඩට එන්නන්නන්න ජවස්කන්දය අඩුවෙන හන මෙතන මෙහමයි තර්ක කරන්න ඕන න මෙතන තර්ක කරන්නවා මෙහෙමයි විශාල ශාක ප්‍රජාවක් කියන්න එයාලා ජයිවස්කන්දේ වැඩි ගල් ලොග මත ැපන කුරල්ලො න්න ඇලක් ජයිවස්කන්දේත ආඩුයි ඒ ුරුල්ලන් එඇගේ ඇතුලේ අපිහිතම පරපෂි න්න කිය අප ොක තු ාත ො ව කන්ද අඩු උඩට න්න උත් ට ජයිවස්කන්ද අ ද ඉට ගු ජ ක න් පිමිටක් කු ජයි ස්කන්ද පිමිට ට ගන්නල. මේක හිටමු ශාක පලවාාංග තියනවා ඩයිටන්ස් ලයින් නව ඒගොල්ලො මත අපිෙන චෝඩි මත්ස්සයෝ චෝඩි මත්යෝ මත යපන විශාල මත්සයෝ එතට ජලජ පරිසර පද්ධ තියමත ජලාශයක එවත සාගරයක ජයිවස්කද පිරමිට්ඩක යටිගුරුව එකක්ඇන්න එහෙම අපිට මේක ගන්න පුළුවන් වලට දිල දින නෝර්ස්සල බලන්න බූම පැහැදිලිව සඳහන් කරලා තියනවා අපි ලිය මුත්තරේ උතරේ ලියමු ලයන්න ලියමු ලියන්නේගේ අපිට ගන උඩුකරමෙන්ම අටිකුරුද පාරිසරක පිරමිඩ දෙකක්න හරි ලියන්න එකක් සංක්‍යයා පිරමිඩය එකක් ලියන සංඛ්‍යා පිරමිඩය සංඛ්‍යා පිරමිඩ ඉස්සර නිරග්ගහල ලියන්න පරපෝෂී ප්‍රජාව පරපෝෂී ප්‍රජාව මේ උදාහරණ පිලියන් හැරි රපෝෂී ප්‍රජාවක සංඛ්‍යා පිරමිඩය ඇලයිරක් තෘුණ භූමියක පරපෝෂී ප්‍රජාවක ඇලයිඉරක් තෘණ භූමියක ඇයිරක් ජලජ පරිසර පද්ධතියක පරපෝෂී ප්‍රජාව ඇයිරක් ත්‍රුණ භූමිය ඇලයිරක් ජලජ පරිසර පද්ධතිය පොතකුත්තුලුවන්නන් දිගෑර ගන්න මේ ඩිස්කශණගේදී ඉඩ පස්සේ ජයිවස්කන්ද පිරමිඩ ඩුදාාර ලියන වනන්තර ඉට සමහර ජලජ පරිසර පද්ධදී වනාන්තර ඉළඟට ඇලයිරක් සමහර ජලජ පරිසර පද්ධති පනාන්තර ඇලයිරක් සමහර ජලජ පරිසර පද්දති ඉදි මමාලට කියන්නේ තිේරි පොත බලලමයි මේ පිරමිඩසවල හදාගන්න පොඩි ෂෝට් නොට්ටක හරි මෙතර උත්තරයෙන්නේ පනාන්තර ඇලයිරක් සමහර ජලජ පරිසර පදධති ති ඩිය ඔන්න ොටි ඩදසි කොලයක් කරගෙන මේවාගේ පිරමිටස් ටික ලෑස්සික කරගෙන ඒවට උදාහරටික ලියාගන්නදරු ප්‍රෙම් සීගවේදි අක්්ගල උත්තරෙයි ක්ෂවදි අක්ගල උත්තරේ එකකගන්න බලුවන්. හරි ඉළඟට ප්‍රමිලක්කන්තුන කාන්තාර ආශ්්‍රිත සත්ව විශේෂ සතු විශේෂ අනුවර්තන දෙකක් සඳහන් කරන්න කාන්තාරවාසී සත්තු අපි දන්නවා නිසාාචරයින ක අනුවර්තනයක් නිසාාචරය කියනෙගල දවල්ට තින අධිකරශස්නය නිසා එලියටෙන් නෑ ගොඩක් වෙලාට රෑට තමයි එ හට මෙහැට යන්නේ ඉ නියන් එක උත්තරයක් නිසාචරවීම අනි තුත්තර එලියන්න ඉගල්ු ළඟතියෙන ජල සංරක්ෂණ හැකියාව ජල සංරක්ෂණය කිරීමේ හැකියාව දයනවා ජල සංරක්ෂණය ආය තවලියන්න බීජවල වූ කාබෝ හයිඩ්බ්‍රේට බිඳිමින් ඇතිවන්න ජලය මත ඇපීම ීජවල වූ කාබෝහයිඩරේට බිඳමින් ඇතිවන ජලය මත ඇපීම බීජවල වූ කාබෝහයිඩ්‍රේට බිඳමින් ඇතිවන ජලය මත ඇපීම හරේ තුර එහෙම අපිට ගන්න පුළුවන් ඉඩොස් රෝමිලක්කං හතර මේගත්ව ම පහුග දවස්සල නිත්‍රම කිවර මේ ලංකාව දේශගුණික කලාපතියෙන්නේ එතඩින් සමහරක් වෙලාට එMCීගූ ට්‍රක්ෂක ැලි උත්සයි මොක දෙක දහස් දහ නමේ හෙම එකක් වුණා දස් විසි එකේ වගේ එහෙ මMCීග එකක් කාවා ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුළ හමුවන තුුණභූමි වරග තුනක් සඳහන් කරන්න වියලිකලාපස්සේ තියෙන තුරනභූමි දමන තලාව ට පසැනිත් එක මේ සැවාන දමන තලාව සහ සවාන දමන තලාව සවාන රොමිලකම් පහ ශ්‍රී ලංකාවේ හමුවන මිනිසා සෑදු වෙරලබට තෙද්බිමක් සඳහන් කරන මිනිස්සු හදල තියනවා වෙරලබඩ තියන තෙද්බිමක් ලුණු ලේවාය උත්තරය ලුණු ලේවාය ඒක බලන්ඩ මේ රැම්සාර සම්මුතියට අනුව පරට ඇත්තුලෙකනේ රැම්සාර සම්මුතියට නුව මේ තෙද්බි මර්ත දක්වනවනේ අන්නේ තෙද්බිම් මර්ත දැක්වීමටතම මේක තියෙන අහන්නේ වෙරලාසන්නේේ තියෙන්න්න ඕන මිනිසා විසින් හදපු වෙරලබට තෙත්්බීමක් පෙන්ඩ ඕන පැහදිලිද සපියන පට්කට ජීවී විශේෂ සංරක්ෂණය සිදුකරන ප්‍රධානාකාර දෙක ඉතින් හරි ලේසි එකක් ස්ථානීය සංරක්ෂණය එකෙන් ඉන්න තැනමින්ද ජීවින්වා ආරක්ෂාරණය එක රැක බලාගන්න එක අනිත්තක විතැන් සංරක්ෂණය විතැන් සංරක්ෂණය කියන්නේ ඉන්න දැනින් වෙනම තැනකට ගෙනෙහිල්ල විශේෂයෙන් අපි රැකබලාගන්නවා ූ බොට් නිකල් ගාඩ් එක අභිජන මධ්‍යස්ථාන ඇත්තතුරු සෙවන පින්නවල ලියන අතාගාරයන්නේ වගේ තම පෝමිලක්කන් දෙක ජෛව ප්‍රතිකර්ම කරණය යනු ඒ යොදා ගන්න අවස්ථාවක් සඳහන් කරන්නන්නේ එතන් රතු රු දෙගත්න්න ඔකො හොඳ හොඳ තෙනස් ජෛව ප්‍රතිකර්ම කරණය කියල කියන්නේ පරිසරයේ තියන දූෂකයක් ඉවත් කරන්න අපි ශුද්‍රජීවීව යොදා ගන්න ත අපි ශුද්‍රජීවිීන්න යොදාගෙන පරිසරයේ තියන විශේෂ දූෂකයක් කරත විශේෂ පරිහර දෂකයක් ඉවත් කරන්න අපි ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරකම් යොදාගන්න හරි අර විෂ අපදරව්වේ බැර ලෝහ වර්ග එක්කඔය කර්මාන්ත ශාලාවලින් පිටවන දූෂිත ජලය ආහාර සැකසුම් කර්මාන්තවලින් පිට කරන දෂිත ජලය ර තෙල් ඉහිරුම් ඉවත් කරන්න හම ප යොදාගන්න ඔය ජයිව ප්‍රතිකර්මණය කෙනෙදරු මේේ සොභාවිකෝ කුහොමත් පස ජලය වගේ තැන්වල කොහොමත් වෙනවා ුද ජීව වෙනවා උංග විල පරිසරේ දින දූෂක ඉවත් කරන ක්‍රියාාවලිය සොභාවික ක්‍රියාාවලිය අපි කරන්න ඒවාගේ ශුදර ජීවීන්න්නව හඳුනගෙන උන්ගේ ජාන වෙනස් කරනවා ජාන වෙනස් කරල අපි අපිට ඕන කරන පරිසර දූෂක ඉවත් කරන මටමට උග සකස් කරන පැහදිලිද හ එනි සවත ල උත්තරේ චෙක්ක කරන්නෝ මයික්‍රබයිලෝජිවල පෙල්ල ගන්න පසර කලමනාකාරෙන නොට උත්තර දයන පරිසර දූෂක ඉවත් කිරීමට එන පරසර දෂක ඉවත් කිරීමට හා පරසර් දූෂකි වත්කිරීම කමා හායනයට හා විෂහරණයට පරසර් දූෂකි වත්කිරීමට ආයනයට හා විෂහරණයට සජීවී ජීවීන් යොදාගන්නා තාක්ෂණය පරිසර් දූෂකි වත්කිරීමට ආයනයට හා විෂහරණයට සජීී ජීවීන් යොදාගන්නා තාක්ෂණය හරි? මේක භාවිතා කරන අවස්ථාලියන්න තෙල් ඉහිරුම් ප්‍රතිකර්ම කරනේ එමනතැන් තෙල්ලිහිරුම් ඉවත් කිරීම එට විෂලෝහ අපද්‍රව්්‍යය ඉවත් කිරීම මෙමත විෂලෝහ අපපද්‍රව්වය ප්‍රතිකර්ම කරනේ ආයතවලියන් අනතුරුදායක කාබනිික අපද්‍රව්්‍යවලින් දූෂිත පස්හා ජලය ප්‍රතිකර්ම කරනය අනතුරුදායක කාබනිි ක අපපදව්්‍යලින් යුත් දූෂිත පස්සහ ජලය ප්‍රතිකර්ම කරනේ ඊළඟට ආහාර සැකසුම් කිරීම්වලදී එමත රසායනික පිරියත්වල පිටවන අපජලය ආහාර සැකසීමේදී එමනතං ප්‍රසායනික පිරියත් වල පිටවන අපජලය ප්‍රතිකර්ම කරනේ ඔටිකතම ඔත්තන ගන්න තියෙන්නේ පමණ කෙන හරරි නෝට් එකක රිසෝසගේ බලන්න හොඳට වාලගේ පාඩන් කර නොට්ට එකක බලන්න ඇතර මේලා මේක උත්තරේ ලියනවට වඩ හොඳයි දීරි නෝට්කගේ පෙර එක නැවත හලෝප්ටේකක්ත් දෙ එක නැවත මතක් කර ගන්න එක හොඳයි හරි ඊල ප්‍රශ්න ගෝලි උනුසු මිහලයන්න බලපාන ප්‍රධානම් වායව උත්තර කාබන් ඩක්යි න්සු ඩි වෙන බලපන ්‍රධානමවා CO2කිලපිට ලියන්න පුුව. පසේ සරුබවාඩු කරන නෛට්‍රජචක්‍රය පියවර. පසේ සරුබවාඩු කරන නෛට්‍රජංචක්‍රයේ පියවර තමයි නයිට්‍ර හරණේ. මොකදරු පසේසියන නයිටරට නැවතවතාවක් වාගෝලේ නෛට්‍රජන් බවට පත්වෙනවානි. ත පසේ සරබවෙන්ෙන්ට අඩුව වෙන මොකද පසේදිර නයිට්‍රේට් ප්‍රමාණය අඩුවෙනවා. ත්‍ර පසේ සරුබවාඩු කරන නයිට ප්‍රජචක් ක්‍රේපිය ර මයි නයිට්‍රී හරණේ නයිට්‍රී හරණේ නට්‍රී හරණය හරි උත්තරේ නයිට්‍රී හරණේ මේක කරන්නේ කවුද සිවඩ මොනාස් සිවඩමොනාස් උත්තරේ සිවඩ මොනස් නාගරික පානිය ජලය පිරිසිදු කිරීමේ පිරිියතක පෙරීමේ ක්‍රියාවලිය කෙටිහින් පහදන්න මොකදද නාගරික ජල පවිත්‍රාගාරයක පෙරීම කියන්න පෙරීම කියන්නේ දරුව වැලි තට්ටුවක් මතකද බැලි ගල් බොරෝලු පාස්සරඒ වගේ විශේෂ ද්‍රෞ්්‍යවලින් අපි අහුරලා හදපු මෙෙන්ඩ මේක අස්සෙන් අප ජලයපානයේ ජලය අපි ෆිල්ට කරලා ඇවනවා ඇහැදිලි මෙතැනදි සිය අනු නමයක් බැක්ටීරිියයිවත් වෙනවා මතකඳ සීට අනු නමයක් බැක්ටේරිියයිවත් වෙනවා පොටසෝවා කෝෂ්ටඉවත් වෙනවා පස් අංශවාස්ස මෙම හිරවෙනවන් අතගද සමහරක් වෙලාපට සමහරනාගරික ජලපවිත්‍රාගාරවල මේකට දානවා සක්‍රීය කළපු කාබන්්ඩානෝ පොකත කාබන්වට පුළුවන් විශාදින්න පුළුවන් ඔන්නටක ලියන්න තින් රයිඩ් බලමු උත්තර ලියන් සියවුම් වැලිතට්ටුව අක් තුළින් ජලය පෙරීම ලියන් සියවුම් වැලි තට්ටුුවක් තුළින් ජලය පෙරීම සම් ජලතත්ලන සියුම් වැලිතට්ටුවක් තුළින් ජලය පෙරීම සියුම් වැලිතට්ටුවක් තුළින් ජලය පෙරීම තවලියන්න සියට අනු නමයක් බැක්ටීරිය ඉවත්වීම සියට අනු නමයක් බැක්ටීරිය යිඉවත්වීම තවලියන ශුද්‍රජීවීන් පස් අංශු අතර සිරවීම ශුදරජීවන් පස් අංශු අතර සිරවීම ශුදරජීවීන් සහ පොටසෝවා කෝෂ්ට ඉවත්වීම ශුදරජීවීන් සහ පොටසෝවා කෝෂ්ට ඉවත්වීම තවලියන් සමහර විට සක්ලීය කළ කාබන් සමහර විට සක්‍රීය කළ කාබන් අතිරේ ක ලෙස යොදා ගැනීම සමහරවිට ස්‍රීය කළ කාබන් අතිරේක ලෙස යොදා ගැනීම සමට සක්‍රිය කළ කාබන් අතිරේ ක ලෙස යදා ගැනීම අරනේ දැගේ ටික පැහැදිලීමකක්ද කියලා සීපාට්ටකට යන්න ගනාාපද්‍රව්ය කළමනාකරද මේසරේ වැඩිපුර බලාගන්න මයික්‍රෝබයලජවල ජලය පස පරිසර කළමනා කරනේ නාපදව්ය කළමනාරනවා බලන් ගනාපද්‍රව්ව කළමනා කරනේ සනිීපාරක්ෂක බූපිරබීමේදී සිදු කරන්නේ මොගත් දමොකදලම මේ සනීපරක්ෂක භියූපිරවුමක් කියන්නේ අපි අත්හැරලදාපු භූමියක් තෝරගන්න අපිගෙන ආන්තික එක්කු උපාන්තික බිමක් තෝරගෙන ගනාාපද්‍රව්්‍ය අපි ස්තර ලෙස පතුරුවා හරිනෝ ඉඩ පස්සේ පස්තට්ටුවකින් වහනෝ ආයි ගනාපද්‍රව්‍ය ට්ටුවක් ආයි පස්තට්ටුවක් මේ විදිහට හරේ අපි ගෙන මේ සුසංහිතව අහුරන හොඳට ළඟට ළඟට අහුරලා පතුරුවුණු ඉඩ බස් අපි ටිකලයක් එම තියෙන ටිකදවක් යනකොට ටිකාලායක් එයනකට මේක දිරන්න පටන්ගන්න. දිරල මේකින් ගන්න ප්‍රතිඵල ද්‍රව ප්‍රතිඵල වායුේ ප්‍රතිඵල එලියටේනවා. පඩස වෙනම කණ්ඩයමක්ගේල් එතන ගහගන්න වෙනම මොකහරි සයිට් එකක් ගහ ගන්න ගහගෙන එතන කොපෝස්ට හද ොකරරි පොටි ෆෙක්්ටරියක් ටන් ගන්නනවා. එක්කෝ ජීවවායූ හද මොක්කරෙක් පටන් ගන්න අන්න එහෙම දෙයක් කරන්න පුළුවන්. පොහොර කර්මාන්ත ශලාාවක් මොහරි පට ගන්න බුලුව ප ඉතිපිලියම්. ස්තර ලෙස පැතිරවීම හා සුසංහිතව ඇසිරවීම දැ අහන්න මොකක්ද මේකද කරන්න කියලා ඉතිලියන්න ගනාපද්‍රව්්‍ය ස්තර ලෙස පැතිරවීම එතැන ලකුණක් එදවා ගනාපදරව්ව්‍ය ස්තර ලෙස පැතිරවීමඉලන ලරක් සුසංහිතව ඇසිරීම හොඳර ළඟළඟ හිරවෙන්න හුරනවා සුසංහිතව ඇසිරීම තර ලෙස පැතිරවීම ඉටබ සුසංහිත ලෙස ඇසිරීම ඉළඟට ලියන ආන්තික හා උපාන්තික බිම්තීරු මත ඒවත්ලිය අනාන්තික හා උපාන්තික බිම්තීරු මත මේ සිදු කරයි ආන්තික හා උපාන්තික බිම්තීරු මත ගනාාපද්‍රව්‍ය ස්තරලෙස පතුරු වාහරී ආන්තික හා උපාන්තික බිම්තීරු මත ගනාාපද්‍රව්ව්‍ය ස්තර ලෙස පතුරුවා හරිනෝ අයි තවලියන්න ගනාපද්‍රව්්‍යවල පරිමාව විශාල් ලෙස අඩු කරනු ගනාපද්‍රව්වෙල පරිමාව විශාලෙස අඩු කරනු අයි තවලියන් නාගරික අපද්‍රව්‍ය වලින් පහෙෙන් හතරකෝක එමMCීකිවල්ට හයි නාගරික අපද්‍රව්‍ය වලින් පහෙෙන් හතරක් මෙම ක්‍රමට බැහැර කරන නාගරි අපද්‍රව්වලින් පහෙන් හතරක් මෙම ක්‍රමයට බැහර කරන තවන්නන් ගනාාපද්‍රව්්‍ය පස්තට්ටුවකින් ආවරණය කරනවා පවල යන්න පුළුවන් දැවතන හවුවන අපේ අරමුණ මොකක්ද කියලන සනීපාරක්ෂක භූපිරවමක අරමුණ තමයි ගනාපද්‍රව්්‍ය ස්තර ලෙස පැතිරවීම හා සුසංහිතව ඇසිරීම මගින් අප ද්‍රව්්‍ය වල පරිමාව විශාල වශයෙන් අඩු කිරීම. පුලන්න තිරනෝට එකට හිල බලන් එක තියනවා. ස්තර ලෙස පැතිරවීම හා සුසංහිතව වැසිරීම මගින් අපද්‍රව්්‍යවල පරිමාව විශාල වශයෙන් අඩු කිරීම. එකතමයි අරවුුණා. හරි බල නිටස රෝමිලක්න්දක බැක්ටීරයා භක්ෂක ජාර ජීවන චක්‍රය පියවර පහනේ හරි ේසි අර දරුව එක්වගේෙන්න්න වයිරස්ක ඉස්සල්ල මවිල බැක්ටිියාවට සම්බන්ධ වෙන ඇති ියන පලන පියීවර සම්බන්ධ වීම. පසම දෙ ඉට පස්ේ වෛරස් එෙක්ක ඒයාගර ඔළු හරි යටට පටමක්ක වගේ ඔලුවවත්තිය නො ඒ කස්සේ තිබ්බ ඩන්නේ අනුව මේ බැක්ටීරිියාවත් තුළට ඇතුළු කරනවා අපි ගන විනිවිදීම සම්බන්ධ වීම ඉට පස්සේ විනිවිදීම ඉඩ පස්සේ බැක්ටීරියාවාගේ තියෙන ජාන පාවිච්චි කරලා වයිරස් පටවන්ට ඕන කරන පරටීන සහ ඩන්නේ නිෂ්පාදනය වෙනවා අපිකන ජයිව සංස්ලේෂණය කියල පලනිිපියවර සම්බන්ධ වීම විනිවිදීම තුවනික ජයිව සංස්ලේෂණය අතර්වෙනි අර හැදිිච්ච රෝටී නාංශුවයි ද කෑලි බැලි කොක්කොම එකතු කළ වයිරස් පටව්ටික හදනවා. ඇති අපිලි පරිණතිය හා සමූහනය වීම පරිණති හා සමූහනය වීම පස්වැනි පියවර තමයි නිදහස් වීම වයිරස් පැටවටික බැක්ටීරියාව පුරෝගෙන එලිට නවා.ඔ බැක්ටීරයා භක්ෂක වරසේ ජාක ජීවන චක්‍රය රතු තරු දෙකක්දදාන්න නිදදාම මාර දMC ස්කශන එක අපි පන්තිවරදසසිත් ම ෝගනතා කර මෙෙනම ඇඳඇඳ කියල න්න. එසා උත්තටික බලාගන්නෙක් වලට පුළුවන්. ජීවානු හර ක්‍රමවලදී ප්‍රියෝන විනාශ නොවන ක්‍රමේ යොදාගන්න සම්මත් අත්ත මොනවාද. ප්‍රියෝණ විනාශ නෝවන ක්‍රමේ කියන්න දරුව තෙත්තාප ක්‍රමේ මට ගැන තෙත්තාප ක්‍රමේ දී මොනාවාද කඩිෂන්ස් වරගංගලට රාත්තල් පහලවක පීඩනයක් ට සෙල්සිියස් එකසිය විසි එකක උමාලය මිනිත්තු පහලවක් අපි රත් කරන මේ වරගඟට රාත්තල් පහළවක් කියන්නත් වයිගෝලිය පීඩන එක කියන්නේ දෙකම එකයි දෙකම එකයි හරි ගණ්ඩ ඉළඟ ප්‍රශ්නය රෝමිලකං හතර සින්පල් ඒ ආක්‍රමණතාවට උදව් කරන එන්සයිම තුනක් සඳහන් කරන කාරයන් ලියන් ආක්‍රමණකතාවේ කියන්නේ පිට ලෙඩහදන ශුදරජීවිීන් අපේ දේහපටක ආක්‍රමණය කරලා ඒව ඇතුළේ ගුණනේ වෙලා එයාලගි ගනාාවාසය හදාගන්න එතනදී ඒගොල්ලු අපේ සයිලවලට පහර දෙෙන් එන් සයිම්ස් වර්ග තුනක් පාවිච්චි කරනු පොතනින් අහන්න එසයිම තුනේ නම් තුනයි ඒවෑම් මොකද කරන්න කියලා ඉති ලියන පළවෙනි මෙන්සයිමේ හල්ු රොනයිස් කෙලින්ම තිරිපොතේ බලාගන්න ආක්‍රමණගතාවේ ො හල්රොනයිඩස් වලින් කරන්නේ අර ටවල තියෙන සයි බඳින බැඳ තබන බදාම ද්‍රව්වේ තිබෙන හයිලුරොනික් අම්ලේ බිඳින එක එතිලියන්යිල්රොනික් අම්ලේ බිඳහෙලිප හල්රොනයිස් ඒයාගෙන් කරන්න මොකද කියලා ලියන්න හයිල්ුරොණක් අම්ලේ බිඳ හෙලීම ඊළඟ එක පොස්පොල් අයිපේස් ඊ එසයිම් එක පොස්පොල්යිපේස් පපොලයිපේස් වලින් කරන්න ඇර මේ පලාාස්ම පටලේ විනාශ කනක ලාස්සම පටලේ බිණගලි යන්න සත්ව සයිල පටල විනාශ කිරීම පොස්පොයිපේස්සලින් කරන්නේ සත්ව සයිල පටල විනාශ කිරීම පොස්පොලයිපේස් වලින් කරන්න සත්ව සයිල පටල විනාශ කිරීම තුංවනිගළ ියනුළමයි ලෙසති නේස් ලෙසති නේස් ලෙසති නේස්වලින් කරන්න පලාස්සම පටලේ ලිපිඩවල තිබෙන ලෙසතීන් සංරච්චකේ ජලවිච්චේ දනේ ඉතින් උත්තරලියන්න සත්තසයිල පටලේ ලිපිඩ බල ලෙසතීන් සංරච්චකය ජලවිච්චේදනය කිරීම. හරි ගණඩ ඉට පසී පාට් එක මහන්ත්‍ර බැක්ටීරියාවන්ගේෙන් මිනිසාට ඇතිබන වාසිද දෙක් මනනාද මහත්‍රක ඉන්න බැක්ටරියවන්ගෙන් ලැබේ නිතිලියන්න පිටමින් කේ නිෂ්පාදනය විටමින්9 ඒ කියන ෆෝලිකම්ලේ නිෂ්පාදනය ලියයන විටිමින් වර්ග නිදීම මෙ ලියන විටමින් Kේ නිපදවීම විටමින් න නැතැ ෆෝලිකම්ේ නිෂ්පාදනය තවන්නම් පාචනය වැලැක්වීම මතගද ඊකෝලයිට පුළුවන් සැල්මොනෙල්ල එටරීකට පහරදීල පන්නලදා එදර පාචනය හැදින්න ඇති ලියන පාචනය වැලැක්වීම වෙතින් නොත්තර ඇති තරම් උත්තරදේර පාචනය වැලැක්වීම දැ කෝහමද මේදවස්සල වැඩ න්න සම් චට්ටක නට සුම් චටේ ල බල මතන මේ බොඩ්ඩ එක මෙමනාදේ ස්ක්‍රීන්් එක හහිකරලති කෝමද වැඩ මේදවස්සල පාඩන් කරගෙන යනවද මෙදවසල පුුවන් තරම් තිීරරි පොත් බලන්න පේපස්ස හුවෙච්ච නති ඕන තරන් තිෙරි තියෙනවා අර බෙනද ඇති ලොකු ඇටේෂන් එක තීරරිවට දෙන්න හරි හරිද අඩ්ඩු කෙන්නේ. පුළුවන් තරම් මේ ප්‍රශ්න අඩුගලයකින් කරගන්න කර තිර වැඩ වැඩිපු බලන්න එක තමයි හොද මටබට චට්ික දල්බ මද නිදසල්ල කරන්න කියල. ප්‍රෝමිලක්කම්පහ. මිනිසාට ශුද්‍ර ජීවීන්ගෙන් වැල දෙෙන රෝගපාලනයට යොදාගන්නා පූතිනාශක සහ ව්‍යාසාධ කතර ප්‍රධාන වෙනස. පූතිනාශක මිනිසගේ දේහට යොදන්න පුළුවන්. මතගනේ. එතිල් ඇැල් කොහොල් ගන්න පුල එතනෝ අයිසුපොපොනෝල් කලෝ සයිල නෝල් එක මනිසගේ ේහෙට රිජුවමය දන්න බලුව ඇබැයි ව්‍යාසාධක කියල එම එම භාවිතා කරන්න බෑීෝෆීනෝල වර්ගේම අපේ හමට දිහින්න බෑ එති ලියන් පූතිනාශක මිනිස් දේහේ මතට එෙමනැත්තන් සමට එමනතන් ජීව පෘෂ්ටවලට රිජුවම එදිය හැක පූතිනාශක මිනිස් දේහ මතට එහෙමනැත්තන් සමට එමරතන් ජීවි පෘෂ්ට වලට රජුවම යොදන්න බළුවන් ඇතු ලියන ව්‍යසාධකවලට එසේ කරනු හැක ව්‍යසාධගයක් එහෙම කරන්න බෑ හරේ ව්‍යාසාධකවලට එහෙම කරන්න බෑ එ ී පාට්ට එක පූතිනාශක සඳහා උදාහරණ දෙකක් ලියන්න ඉතිම නොල් එත නෝල් එවත ඇතිල් මධ්‍යසාර අයිස ප්‍රපොනෝල් ලෝරෝ සයිල නොල් ඉගෙන ගොඩක් මධ්‍යසාරී සංයෝක දෙ රරි සංයග අතර දා හිදත් තුල ඔන්න ොඩ තුලුව හින රිගතා ඇත්ත එන බඩේ දන්න නේ හෙන ඔන්න හතර ට්‍රක්ය අපි ඩිස්කස් කරලා තියෙනෝ ඉඩවස ගන්න මේ තුන්වෙනි විහගත ප්‍රශ්නයේ තුන තුන්වෙනි විහගත ප්‍රශයෙන් ගන්න තුන ලෑසි කරටක් ගලතතුර මොහේ ප්‍රශෂ දීන දා තුේ ප්‍රශයෙන් ප්‍රශ්තිරන දාන්න දරු සූම් චැට්ටකට දාන්නත් පුළුවන් මෙදස්සල කොහොමද වැඩ බෙන්නේහම දාන්න ඔක්කෝ මමතක කිය හිතනෙන බඩ ප්‍රේපෑර කරදදි මතකයි එම කුණද සහිර ී ඕ එහම තමයි එක නෝක දරුම අවස්ථාව හට විාගෙන අදහිතනෙන මොකුත්ම බෑගේ හිතෙන්න පුළුව එක හිතන්න බයක හැටි ඒ අර විභාග ත්‍රෙස්ස කත්තෙක් ත්වයක් ඔනද අපි කොමර වැටෙන්න්නැතුූ පරිස්සං වෙන්ඩෝට. ඇරි ගොඩක් ල ට ෙ හි ල නේම ච්චරල යන ඒ මතක න මතමන පේ පස් ගත්තහම ඕක ෝමක් පවෙෙලයිනවා බල බයෝපරක ට ර න යෝපේර ග ටි හොඳ රගත්ත පසෙ ඉෙදර ඇන්න ආහ මෙනම ෙන් කරගත්තාම මනවා හන ගැම. ඒන්ද පලවෙනි වැඩේ කරන කල් ඕක තිය නොහම ඉිඩස ෝම පෙලලා වැඩේ පත්තු වෙන. අපි ඒහින් ඩිපයින්් අනිකළම වලට පලනිි පේපරක ලබීම ගුත් නෙමයින්නේ MCකවන තියෙන්නේ ඒහින්ද MCක එක වාකටක දක්කහම උත්තරේ මතක් වෙනවා මයි ඒන්ද බයිවෙන්ඩපා. ඉටපස්ඒ ඒහහිම චාන්සගත් තියනවා බයවල. ප්‍ර එහෙම කරන්න MCක ලක ගාන ගත්තරපස්සනවා පොටි සෙල් ෝටිවේෂන් එකක් නෙන හමට අපින සල් පප්‍රේෂන්ණ ැනගේ තමන්ටනය සොකීය සතුටක් වෙනවාසාහ සොකීය මේ මේ පුළුවන්කමක් තියෙනවා කෙනෙක හැගීමක්කෙනෙන හිතෙනවා තමන්ටක් පුලුවන් ුව හ හැ ල ල ල න පලවන පෙර රගහන පේ ර රිගහන පේ පර ම කුත් මතක් ඇති වෙන්න පෙවර කරන්නන්න වැඩ මතක් වන ඒතින් දර ක්කු ටික ීදී හර වාක පහක්තින ඒකාස්සෙන් උත්තරය උත්තරයහ ඇහි දන්න තිීන්. න්න බැරි ත්ර එෙන්න්න බැරිවා කියය ඔකොල නිම ඉවත් කරනොකද ඇහැ ්‍රේන් කලා ත්‍රේන් ක ්‍රේන් කල්ලා හිත ්‍රේන් කල ට්‍රේන් කරලන්න ඕකු ලබාගටියන් ස දරුණු උණුසුම් මතකයක් හදාගෙනයන් එනිසා වට සැලෙන්න්න වට බයිවෙන්නපා හරි ගොඩක්ල ලියන්න බැරුව ස්ටක් වෙන ඇැති ඉතන් ඉති බලන පේපරක ලියන්න මෙෙන් තියන ද හරි ඊල පේපරක නිලියන්න දී ති දියන එක හැද අරකෙන ෝමත්් එකත් එක් බලන්නක හෙමතමයි වෙන්නේ හරි ගමුද තුුවනි ස්ට්‍රක්ෂය එක හරි ගඩ තුන්වැනි ස්්‍රක්ෂය එක බීාර්් එක පොඩ්ඩක් ගන්න ාට් එක තුන්වැනි විියහගත ප්‍රශ්න බා එක සූනෂ්ටික දන්නේ ඇසිරීමේ දී දෙවන මට්ට මේදී සිදුවන්නේ මොකක්ද දෙවන මට්ට මේේදදි වෙන්නේ ක්‍රමටන් තන්තුව හැදෙනක දැන් සනෂ්ටික දන්නේ ඇසිරීමේ පළවැනි මට්ටමේදි වෙන්නේ අර හිස්ටෝන ප්‍රෝටීන අටද දෙෙනෙක් මතකද ස්ටෝන පරටීන් අ දෙනෙක් වට දයෙන්න්නේ මෙහෙ මෙතෙනක දෙවන මට්ටේ දිවෙන්නේ ඔය නිියුක්ලියෝ සෝම මේ පැලවැනි මට මේේදිවෙන්න නියුක්ලියෝම හැදෙනෙන් ඊළක මට මේේ දිවෙන්නන්නේ මේ නිියක්ලියසෝම තිනෙනන්න මෙහ ඇමරේවා නිියවලියෝම තියනම තැතැන් කට තැන්ක ුක්ලියෝම තිෙනනවා පේගලු සාමාන්‍යෙන් තිහායි නැනෝ මීටර්වලට මාරුවනවා ගනගම වැඩී නමුත් මේ කොට වෙලා තියෙන් මේකටතමයි ක්‍රමටීන් තන්දුව කියන්න ඇහෙන උත්තරෙලියන් ලියෝසෝම ඇබරී සර්පිල රටාවකට ඇසිරීම ලියන් නවක්ලියෝසෝම ඇබරී සර්පිල රටාවකට ඇසිරීම නවලියසෝම ඇබරිලා සර්පිල රටාවකට ඇහිරෙනවා තෞත්තරයක් ලියන්න ක්‍රමැටීන් තන්තුුවක් සෑදීම මේ කමටන් තන්තුුවක් හෙේ නිතර දෙවන ටම තමයි ක්‍රමටී තන්තුුව හෙද මටමේදදි නියක්ලියෝ සෝම දෙවන මට්ටමේදී ක්‍රමටි තුන්වැනි මටමේද මතක දර ප්‍රෝටීන ආධාරකයකට මේක සම්බන්ධ වෙනින් හතරින් මට්ටමේත්තම යර මේ වර්ණ දේහන්සේ ගනගෙන් මතක් කරගන්නේවා හරි ඊළඟට හන ඩන්නේ ප්‍රතිවල්ලිතයේ දී පහතා අවස්ථා සඳහා දායක වන එෙන්සයිීම සඳහන් කරන්න හරි ලේසිී අදින් ඇු න්නේ හිල් කිරීම හොඳට මැබරිලා තියෙන හිරට ටි ිටිය තියෙන දියන්නේව ලිහිල් කරන්න කවද ටොපො අයිසෝ මරේස් උත්තර ලියන ටොපෝ අයිසෝ මරේස් ඉඟට න්නේගේ ආරෙන්නේගේ දෙමුූ මහදන්න කවු දෙේ කියන්නේ න්නේ ප්‍රතිවලිදේ දී දන්නවන ස්ටාර්්ක දෙන්නේ ආරෙන්නේ කැල්ලකින්නේ ද අච්චුවයි ආරෙන්න්නේ කැඇල්ල ඇතර පොඩ සෙට්පි මතියෙන්ටො ඒක කරන්න ආරන්නේ පොලිමරේස් එහමනැතම් ප්‍රයිමේස් ආරන්නේ පොලිමරේස් එහමනැත්තම් ්‍රයිමේස් ඉලටහනෝ ප්‍රතිලේකනය කියන්න මොක්ද කියලා මොකක්ද ප්‍රතිලේකනය කියන්නේ ප්‍රතිලේකනය කියන්නේ මෙන්න දන්නේ කෙනෙක් ඉන්නවා ඒඩන්නේ දිගෑරෙනවා ඩන්නේ දිගෑරිලා ඒ ඩන්නේ මත හැදෙනවා මොකක්ද අන්න ර Mරන්නේ කෙනෙක් හැදෙනනෝ මේකරතාව ප්‍රතිලේකන හිති උත්තර ලියන් උත්තර ලියන්න න්නේ මගින් Rරන්නේ සංස්ලේෂණය උත්තර ලියන්න Dන්නේ මගින් Rරන්නේ සංස්ලේෂණයදන්නේ මගින් Rන්නේ සංස්ලේෂණය Dන්නේ මගින් Rන්නේ සංස්ලේෂණය ඊළඟක ප්‍රතිේකනයේ සහ Dන්නේ ප්‍රතිවල්ලිතය අතර කෘත්තමේ සමානකමක්හා වෙනස්කමක් ලියන්. කෘත්තමේ සමානගමනේ ආරයි මෙහෙම ලියන්න පුළුව. මේ දෙකම වෙන්නේ නැෂ්ටිය ඇතුළේ. තැන් Dන්නේ ප්‍රතිවලිතය කියන්න මොකද DNAන්නේ ප්‍රතිවලිතය කියන්නන්නේ මාතෘු ඩන්නේ යනෝකින් දුහිතරු යනු දෙගක් හැදෙනවා. එතු DNAන්නේ ප්‍රතිවලිතේ වෙන්නත් න්‍යැෂ්ටි ඇතුළේ ප්‍රතිලේකනයේ වෙන්නෙත් න්‍යැෂ්ටි ඇතුළේ. අයිත අප ඒක ලිය ලියන්න. සමානකමක් විහෙල්ලියන නැෂ්ටිය තුළ සිදුවීම නැෂ්ටියය තුළ සිදුවීම තවන්නල් ලියගන්න පොලිමරේස් එන්සයිීම භාවිතා කිරීමන්නේ ප්‍රතිවලිතේ දින්න දන්නේ පොලිමරේස් හරි ඉළඟට එතනින්න්න ආරෙන්නේ පොලිමරේස් ප්‍රතිලේකනයටත් ආරෙන්නේ පොලිමරේස් ඉන්නවා ලියන්න පොලිමරේස් එන්සයිීම යොදා ගැීම ගනල්ියන් අච්චුව ලෙස ඩන්නේ පටයක් ක්‍රියා කිරීම න්නේ ප්‍රතිවලිතය ගත්තත් ප්‍රතිලේගනය ගත්තත් අච්චුව විදිහටිඉන්නේ ඩන්නේ ඉදිලියන් අච්චුව ලෙස ඩන්නේ පටයක් යොදා ගැනීම නොද වශ්නය එඩස වෙනස්කමක් කෘත මේ වෙනසක් අපෙන්හ නොමගත්ද කෘත්ත මේ වෙනස තමයි දරු දැන්ක DNAන්නේ ප්‍රතිවලිතයේ දී හරි Dන්නේගේ දාම දෙකම අච්චුලස ක්‍රියා කරයි න්නේ ප්‍රතිවලතයේ දී මේ දාම දෙකම අච්චුලෙස ක්‍රියා කරනවා පියගල්ල මෙතනින් එක ඩන්නේ අනුවක් කෙනවා මෙතැින් තව දන්නේ අනුවක් කෙනවා හැබැයි ප්‍රතිලේකනයේ දී ඩන්නේගේ දාම දෙකම අච්චුලස ක්‍රියා කරන්නේ අර තුන ඩෑශ් කියනගෙන විතරයි අච්චුලස ක්‍රියාරයි පැහැදිලිද අයිති ඒක ඇවිල්ල කෘත්තමේ වෙනසාක් පිලි වල ප්‍රතිලේකනේදී ලියන් ප්‍රතිලේකනේදීන්නේ පටයක් ප්‍රතිලේකනේදී එකන්නේ පටයක් පමණක් අච්චුවලෙස ක්‍රියා කරයි ප්‍රතිලේකනේදී එකන්නේ පටයක් පමණක් අච්චුවලෙස ක්‍රියා කරයි ප්‍රතිලේනේදී එක ඩන්නේ පටයක් පමණක් අච්චුවලෙස ක්‍රියා කරයි ප්‍රතිවලිතේදී ප්‍රවලිතයේදී දාම දෙකම අච්චු ලෙස ක්‍රියා කරයි ප්‍රතිවලිතයේ දී ඩන්නේගේ දාම දෙකම අච්චු ලෙස ක්‍රියා කරයි ප්‍රතිවලිතයේදී ඩන්නේගේ දාම දෙකම අච්චු ලෙස ක්‍රියා කරයි හරි ඕක තමයි ප්‍රධාන වෙනස තවන්න අල්ලියන්න පුළුවන් ප්‍රතිලේකනයේ දී එම්මාරෙන්නේ අනුවක් ප්‍රතිඵලය ලෙස ලැබේ ර ප්‍රතිලේකනයේ දී එම්මාරෙන්න්නේ අනුව ප්‍රතිඵලය ලෙස ලැබේ ප්‍ර පාපා ඉටපස අපිගෙනව මේ ප්‍රතිවලිතයේදී ප්‍රතිලේකනයේ දී එම්මාරෙන්න්නේ අනුවක් පිටපත ලෙස ලැබෙනවා ප්‍රතිවලිතයේ දී ඩන්නේ අනු දෙකක් ප්‍රතිඵල් ලෙස ලැබෙනවා මේ බැත් එම්මාරෙන්නේ තමයි ප්‍රතිඵලය මෙතන ඩන්නේ දෙක් ප්‍රතිල්ලෙස ලබෙනවා දි හිත 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 ලියන්න දන්නේ ැල්ලර අපිට මොලිකවුලවල හෙම වගුවක් විදිහට එක්කෝ චේදයක් විදිරි උගන්නට තැනක් නෙම අපි හිතලා අප අධදකීම්භාවිච්චි කල්ලියෝක ියනතනම් හොය ඉඩම සැහනවා මේ රෝමිලකා හතර සංඥාපෙප්ටයිඩ එක කාර්යම ගදද කියලා සංඥාපෙප්ටයිඩයින් කරන්න දරුව පෝටීමයක් යම් කිසි තැනකට රැගෙනයනයක එක සංඥාපෙප්ටයිඩ කියන්න ප්‍රෝටීනය අස්සේම තියන පෙප්ටයි කෑල තමයි ප්‍රටනය කොහටද දගෙනයන්න ි තිරණය කරන්න ඉතිල් ලියන් උත්තරේ පොලිපෙප්ටයිඩ ශ්‍රාවවීම සඳහා මඟ පෙන්වීම පොලිපෙප්ටයිේකට ශ්‍රවේවීම සඳහා මඟ පෙන්වීම එහම නැත්තං ඇලයි රක්්ග හල්ලියන්න ප්‍රෝටීන ගමනා ගමනේ කියලා පොලිපෙපටයිේකට ශ්‍රාවේවීම සඳහා මඟපෙන්වීම එහෙම නැත්තං එහම නැත්තං ටී ගමනා ගමනේ ඇත පෝටීන ගමනා ගමන ඊළඟ ප්‍රශ්නය ඉ ප්‍රශ්නම යන්න නිියවක්ලියෝටයිඩ සංක්‍යාවය වෙනසක් සිදු නොවන නිවක්ලියෝටයිඩ ගානය වෙනසක් නෑ ජාන විකෘති වර්ගේ බෝම සරලය උත්තර ආදේශය නවලියෝටයිඩ ගානය වෙනසක් නෑමේ නික්ලෝටගට ජෝඩුවක් ගැවිලලා යනවා ඒට තව ජෝඩුවක් විලසැට්වෙන උත්‍ර දශය එන ජාන විකෘරතියට උදාහරණය තබයි අතර එකනෙ ජානයේ සයිස්සක වෙනස්වෙන්න ආදේශය එත රතු තරුවද්දා ලියන්න ආදේශය නිසා ජානයේ ප්‍රමාණය වෙනස් වෙන්නේ සයිස්සක වෙනස් වෙන්න ජානයක ප්‍රමාණය වෙනස් වෙන්න නෑ එක හොඳ හොඳ පොයින්් එක පැහැදිලිද ඉඩබස්ස බලන්න එහිදී නිරාර්ථක විකෘතියක් ඇතිවිය හැක්කේ කෙසේ ද ඒකෙදී නිරාර්ත්තක විකෘතියක් ඇතිවෙන්නේ කොහොමද නිරර්ථක විකෘති කියන්න මොකක්ද නිරාර්ථක විකෘතියක් කියන්නේ නැවතුම් කෝඩෝනයක් මතු වෙන එක ඒෙන්ද මෙහෙමී ත මෙෙමිතන් ඔන්න න්නේ යනු එක තනක් මෙෙන ැන් ඩ යනු එක තනක් ැද ොකක්හර ආදශයක් සිදධව අපිහිත මේගේ උදාාරණය දැ අපි දන්න ඩන්නේ අනුවෙන් හැදනවනනි දරු එම්මාරෙන්න්නේ වෙන එම්මාරෙන්න්නේ අපි හිතමු මේ පැත්තෙන් කෙනෙක් ගැලවිලා යනවාඒ ගැලවිලා යන කෙනා වෙනුවට අලුතෙන් කෙනෙක් එකතු වෙනවා එහෙම එකතු වන හම මෙතන මතු වෙනවා නැවතුම් කෝඩෝනේ මෙතර නැවතුම් කෝඩෝනයක් මතු වෙනවා මෙතර නැවතුම් කෝඩෝනයක් මතු නොත් මෙතන ඇමයි නෝම්ලයක් නැහැ මෙච්චර වෙලා ඇමයි නොම්ල තිබ්බා හැබැයිද මෙතැන්ට ගැලපෙන් ඇමයි නෝම්ලයක් නෑ මෙතැන ඇමයි නෝම්ලයක් නෑ එතකොට වෙන්නේ එතකොට වෙන්නේ පොලිපෙප්ටයිඩේ කලින්ම හැදෙන එක නතර වෙන අපි මේ වගේ වට කියන්නේ නිරර්ථක විකෘතියන් ඒනිසා පොලිපෙප්ටයිඩ ධමේ කොට වෙන කොට වෙන මේ එකටගෙන ප්‍රා් පරිනත සමාප්තිය එකකෙන පොලිපෙප්ටයිඩ දාමේ කලින්ම්ම හැදෙනක නතර වෙලා තියෙනවා කෙටි පොලිපෙප්ටයි හැති වෙන ිය ලියන්න ඇමයි නොවම්ලේකට කේතේ සපයන කෝඩෝනයක් ඇමයි නොවම්ලේකට කේතය සැපයූ කෝඩෝනයක් නැවතුම් කෝඩෝනයක් බවට පරිවර්තනය වීම නිසා ආදේශය වෙනුවට නිහඬ විකෘත්ති කියලා තිබ්බොත් ඒත් ප්‍රශ්නයක් නන්නෑ ඔය නිහඬ විකුෘත්තිය කියන්නේ හැබැයි බලපෑම මෙතන ඕන අර පලවෙනි කැටගරක ජානවිකෘති වර්ග තුනයින අපි කෙලිීම කැටගරයිස් කරන්න ආදශය නිවේශණය සහ ලෝපයවා කියන එක හරිදරු එතන ආදේශයේ නිසා එහ මෙහෙමේ අ නිහඬතාවයක් කියන්න පුළුවන් එ නිහඩතාවේ කියන්නන්නේ ඇත්තරම මයිනුවම්ල වෙනස් වෙන්නෑ කියන එකනි. මෙතන අහඒක නෙමේ නිියුක්ලියටයිට ගාන වෙනස් සුන්නෑ කියන එක එනිසා බෑ නිහට කතා ගණඩ බෑ ආදේශය තමයි ගණ්ඩවෙට. හරිලිය. හි නිදර්ථක විකෘතියක් ඇතිවිය හැක්කේ කෙේද ලියන් උත්තරේ ඇමයිනොවම්ලේකට කේතේ සපයු කෝඩෝනයක් ඇමයිනොවම්ේකට කේතය සපයු කෝඩෝනයක් නැවතුම් කෝඩෝනයක් බවට පරිවර්තනය වීම නිසා ඇමයිනොවම්ේකට කේතේ සපයු කෝඩෝනයක් නැවතුම් කෝඩෝනයක් බවට පරිවර්තනයවීම නිසා අන්න උත්තරේ. පශ ඇවයි නොම්ලේකට කේතේ සපයවූ කෝඩෝනයක් නැවතුම් කෝඩෝනයක් බෝඩ පරිවර්තනය වීම නිසා හරඇලමට පැහැදිලින ද ගඩ බෑ කියන එක හරිදර් වනේ නරයිත ව සීාකන්න සමටියය කර බරටික කලින් ගත්තා සීපාට්ට එක ත්‍රදේහතාවේ කියන්න මොකදනි ත්‍රදේහතාවය කියන වලට මත ඇති මේ ගැවිලර විෂමගුණ කවස්ථාවක් දෙකයියෙන්1 ප්‍රදේහතාවේ කියල කියන්නේ වර්ණදේහ කන්න වැඩිපුර පිටනවා. කට්ටලගානය වෙනසක් නෑ කියන්නේ සාමාන්‍යෙන් සයිලයක වර්ණ දේහ මෙහෙම දෙන්න දෙන්න යනවා හැබැ එක තැනකොහ ඇරිදින ඕක තුනක් වෙච්ච දනක්. ප්‍රදේහතාවේ ලියන අර්ථදැක්වීම යුක්තානුව එක්වර්ණදේහයක පිටපත් තුනක් පරැගෙනයාම නිසා. ලියන්න යුක්තානුව, එක්වර්ණදේක යුක්තානුව එක්වර්ණදේක පිටපත් තුනක් රැගෙනයාම නිසා යුක්තානුව එක්වර්ණ දේක පිටපත් තුනක් රැගෙනයාම නිසා දෙකයි එ දන එක තත්ත්වය ඇතිවීම යුක්තානුව එක්වර්ණදේක පිටපත් තුනක් රැගෙනයාම නිසා දෙකයිෙන් දන එක තත්ත්වය ඇතිවීම හරි ඉඩස් අපෙන් අහනවා දීගුණ ජීවියකු තුළ දීගුණ ජීවියකු තුළ එන් ධනඒක ජන්මානු ඇතිවෙන්නේ කොහොමදැ සාමාන්‍යයෙන් දෙකයි එ අපි හිතමුක මෙ මෙයා හදන්ඩෝට ළමයි ඒක ගුණ ශුක්‍රාණුනේ එක්කො මෙයා හදන්න වන ඒක ගුණ ඩිම්බනි හැබැයි සමහර වෙලාවල් තියෙනවා මෙයාලා හදනනා ශුක්‍රාණු සහරවෙලාවල් තියන මෑල ුක්‍රාණන දනන් ල 1න් එකන මේක ඇතුළේ තියනෙන මෙහමද තරයන්න මේක ඇතුළේ තියෙනවා දෝෂාවහම ශුක්‍රාණුව ඇතුළ තියෙනව වර්ණදේහ ඒක ගුණ සහතව අතිරේක එක ඩිම්බවල තියන වර්ණදේහ ඒක ගුණ සහතාව අතිරේක එකක් ඇයි මෙහෙම මෙහෙම එන්නේ ඌනනේ එක සහ ඌනනය දෙකේ ඇතිවන වර්ණදේහ අසමාන ලෙස වෙංවීම එකනර වර්ණදේහ වෙංවෙන එක හරිට වෙෙන්වෙන්නේ ඒ මෙමික් ඇතිවෙන්න හරි නිවේශණයයා ලෝපේ ත්‍රකයක් හාත්‍රික ගුණකයක් වෙනකොට ඒ විකෘතිය ලක්‍ෂවිකෘතියක් වෙයි වෙලයි මුල් කියවීම රාමුවට එන විදදිිය පැහැදිලි කරන්නකෝ හරි මමයගේ සරහ මේලටම බොඩක් මේ මොලිකුවලතිට බේසිික්්ටික් පහැදිි කරන්න පොඩිපසිේන්ස් කීපයක්ත් දෙනවා ඉන්න චන්දෙන් පස්සෙ තමයි ක්ෂන්ස් දෙක දෙන්න තැනද අපි කතාර දර දැන්ෙකේ පෙලාවක් නෑනේ දැන් අපමේ තාාගට පබ ඩිස්කන්ස් කේලි කිව කර ගන්නඩන හැ එන් පැදදිි ට කොමත් කලින් දා නට ල ිස්සරහ චුඩි වැඩගතුන රට රන්න අර ලියන්න ඕනනේ එකහා ඕනනේ දෙකේ වර්ණ දේහවල අසාමාන්‍ය වෙන්වීම නිසා ලියන්න ඕනන එකහා ඕනනේ දෙකේ වර්ණ දේහවල අසාමාන්‍ය වෙන්වීම නිසා ඕනන එකහා උනනේ දෙකේ වර්ණදේහවල අසාමාන්‍ය වෙන්වීම නිසා පරහගතු ලියන නිර්වි සම්බන්ධනය නිසා කියලා උනන එකහා උනනේ දෙකෙහි වර්ණදේහවල අසාමාන්‍ය වෙන්වීම නිසා පහගතුලේ නිර්වි සම්බන්ධනය දැි ට තාගට්‍රයප දාහත කරනවා ගම්ප කලාසක කරන්න ිසිගල එන්න කැමතියි ඕනෙන්ද ප්‍රශය. එකහා ඕරනය දෙක වර්ණ දේහවල් අසාමාන්‍ය වෙන්වී මැලයිරක් නිර්වි සම්බන්ධනය නිසා ඉඩපස්සේ රෝමිලක්කන් දෙකේ සිම්පල් ඒ ඒෂන භාවිතය අරමුණ මොදද මොකදද ඒෂන කියන්නේ ඒෂන කියල කියන්නේ දැන් අපිළඟ තියෙනව කියල හිතන්න දරු දන්නේ සාම්පල්ල එකක් අපිළ දන්නේ සාම්බල්ල එකත් තියෙනවා අපි දන්නේනෑ මෙතන අපිට ඕන කරන එක්තරා බෂ්ම රටාවක්තියනඒ කවුද කියන්න හරිට දන්නේ කොර දින්න කියන්න ට හිතන අපි ළඟ මෙන්න මෙම දන්නේ සාම්පල්ල එකක් තියෙනවා මේ ඩන්නේ සාම්පල්ල එකේ අපි ටෝන බශ්ම රටාව මෙන්නට මෙතැන තියෙන කියල හිතත් අපිට මෙයා එක්ටඒ තියෙන මෙතන හැබ අපි දන්න ඒ හරේයටම කොතනද මේ මෙතන තියෙනගේෙන අපි දන්නේ අපි කරන්න මේ ඩන්නේ ඉන්න මිශ්‍රණයට මන් නිකම් මේ අදන්නවල තේරුම් ගන්න මේ ඩන්නේ මිශ්‍රණයටටන් පුඩි ඔත්තු කාරයෙක්ක දානවා අරබංකේ කලාසිගේ ළමේ ෙඩෑගක බෝම්යක් තියනෙන ඒ බෝම්බ තිෙන්නේ කාලාලග ගිල හයාගන්න අපි පන්ති ඇතුල යවන ඔපට ඔොත්තුකාරේ පොලි ල්ලක්ක යනවා ගිතන්නවා පගෙනදර අන්න ඒවගේ පිටින්දානේ ඔත්තුකාරයට තම අපි ගැෙන ඩන්නේ පෝබ් එකක් කියලා ඒෂනයක් එත දන්නේ ඒෂනය අපි දාන්නේ සලකුණු කර ලයිගෙන ඔත්තුකාරය අපි යවන්නේ ටෝච්චකත් දීලා අදාල තැන හොයාගත්තට පස්සේ එයා ටෝච්චක පත්තු කරන එත අප දන්න හරි තන තමයි කිය විල්ලගක්ද න විල්ලක් හනත අපිදන්න එත බ ඉන්න කියන ඒවගේ මේ ඩ ඒෂනය කිය එක ඩ ඒශනය කියන්නේ මෙඩ මෙයාට ගිහිල සම්බන්ධ වන්නඩ පුලුවන් තනිදාම ඩන්නේ කෑල්ල කෑලී ඇැදි ඒ ගිල්ල මෙතැන්න ලක්් වෙනවා එතර අපට මෙතැන වාගන්න පුළුවන් හැබ ඒෂනය එකතු කරන්න කලින්ම පේශනය සලකුණු කරනවා ඒෂනයක් සලකුණු කරනවා කියන ඒවා හඳුනගන්න පුළුවන් විදිහට අපි වෙනස් කරන ඒෂනයක් සලකුණු කරන්න පුළුවන් ක්‍රම දෙකයි ඉදිියෙන්ට එකක් තමයි ප්‍රතිධීප්ත අනු මේවට එකතු කරනවා දෙවැනිිය එක තමයිඩ ඒෂනය හද්දී අපි විකිරණ ශීලී සමස්ථානක යුදධනවා ඉතර අපට මේවා ඩිටෙක් කරන්න පුළුවන් හරි ලියන් උත්තර ලියන් උත්තරේ ලියන්න ඒෂණ භාවිතය අරමුණ මොකක්ද ලියන්න දෙමුහුම් කරණය මගින් ලියන් අරමුණ දෙමුහුම් කරණය මගින් අනුපූරක නියුක්ලියෝටයිඩ දෙමුහුම් කරණය මගින්, අනුපූරක නිියුක්ලියෝටයිඩ අනුක්‍රමයන් අනාාවරණය කරගැනීම. දෙමුුම් කරණය ගැන මෙතනදි මේ දන එකතු වෙනවන ඒට දෙමුහුම් කරණය මගින් අනපූරක නියවක්ලියෝටයිඩ අනුක්‍රමයන් අනාවරණය කරගැනීම දෙමුහුම් කරණය මගින් අනුපූරක, නිුක්ලියෝටයිඩ අනුක්‍රමයන් අනාවරණය කරගැනීම දෙමුම් කරනය මගින් අනපුරක නිියුක්ලියෝටයිඩ අනුක්‍රමයන් අනාාවරණය කරගැනීම ඉල රශයහනව ඒෂන සලකුණු කරන්නේ කොහොමද ලියන් ප්‍රතිදීප්ත අනු යෙදීම යන් ප්‍රතිදීප්ත අනු යෙදීම ප්‍රතිදීපත අනු යෙදීම ලියන් අනිත්ත එක විිකිරණශීලී සමස්ථානිිකයක් යොදා ගැනීම ප්‍රතිදීප්ත අනු යෙදීම අනිතක විකිරණශීලී සමස්ථානිකයක් යොදා ගැනීම ප්‍රතිදීප් තනු යොදනව එමනතන් විකිරණශීලී සමස්ථානිකයක් යොදනවා හැරි ගන්න ඉට පස රොමිලක්කක් තුන පරිනාමනය කියන්න මොකක්ද පරිනාමනය කියන්නේ මවාගන්න රූපයක් අපිලඟින්න්නවා බැක්ටරියාවන්ගේ ලොකු ගණාවාසයක්. බැක්ටීරියාව ගොඩාක්කින්නවා. අපි ළඟ දේන ආගන්තුක ජාන රිංගබල හදපු ලාස්මිඩ අපි කරන්නේ පලාස්මිඩ දස් ගානර බැක්ටීරියාව න්න ගනාවාසයට කලවන් කරනවා. ඔ මුොකෙක් කහරි බැක්ටීරියාවවෙක් ගැගේ ඇතුළට පලාස්මිඩ් එක රිංගයින කියලා හිතාගෙන අපි මිශ්‍ර කරනවා. පැහැදි දන්නේ එකරතම පරිනාාමනය කියලා ගියෙන් හැබැක බෝම අකාර්රයක්ක්ෂම ක්‍රියාවලිය හලියන්. පරිනාමණය කියන්නේ දාරක සයිලයක් ඇතුළට දරු ආදන්තුක DNAන්නේ ඇතුළු කරන්න යොදාගන්න මෙතඩ් එකක් අලිය ප්‍රයෝජනවත් DNAන්නේ වල විශාල්ල පිටපත් ප්‍රමාණයක් ප්‍රයෝජනවත්න්නේවල විශාල පිටපත් ප්‍රමාණයක් ප්‍රයෝජනවත් වල විශාල පිටපත් ප්‍රමාණයක් ධරක සයිල සමඟ මිශ්්‍ර කිරීම ප්‍රයෝජනවත් න්නේ බල විශාල පිටපත් ප්‍රමාණයක් ධරක සයිල සමග මිශ්්‍ර කිරීම හරන පැහැදිලි ප්‍රමිලක හතර සලකුණු ජාන ලෙස බහුලෝ භාවිතා කරන්නේ මොනෝද සලකුණු කළ ජාන කියන්නේ බැක්ටීරිය වන්ගේ ලාමිඩ තියවනේ බැක්ටරියවන්ගේ පාස්මිඩවල තියෙනවා ප්‍රතිජීවකවල්ට ඔරොත්තු දෙීම සඳහා බැක්ටීරිියාවට උදව් කරන ජාන. ප්‍රතිජීවකවලට ඔොරොත්තු දෙන්න මට්ටමේ ජාන තියනවා. අන්න ඒවට තමයි කියැන සලකුණු කළ ජාන. අපි වැඩ ගැනසිලෙක්ටබල් මාකස් කියලා.සිෙක්ටබල් මාක ජීන්ස්. සලකුණු කළ ජාන. එ ඇයි සලකුණු කළ ජාන තියෙන්නේ සලකුණු කළ ජාන තියෙන්නේ, පලාස්මිඩ්ඩ එක අන්තර්ගත වෙච්ච බැක්ටරියාවට පුළුවන් ප්‍රතිජීවක අඩංගු මාධ්‍යවල වගා කරගන්න වගා වෙඩ පුළුවන් මොකද මේලක තිීන ප්‍රතිවකට රොත්තු දෙෙනජාන තකටේ අදාලා ප්‍රතිජීවක තියෙන තැන්වල මේ ගොල ග්‍රෝවෙන වරධනය වවා හර ඉති ලියන් උත්තරේ සලකුණු ජාන ලෙස බහුල භාවිතා කරන්න මනවද උත්තරෙලියන්න ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාන උත්තරලියන්න ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාන ඉළක ප්‍රශ්න පුස්තගාල වරග දෙක මොවද දන්නේ පුස්තගල වගද එකක් ජීනෝමික DNAන්නේ පුස්තගාල ජීනෝමික DNAන්නේ පුස්තකාල ජීනෝමික න්නේ පුස්තකාල අනත්තක Cන්නේ පුස්තගාල ජීනෝමික් ලබරි ජීනෝමික න්නේ පුස්ත කාල මේකක් අනිත් එක අනිත් එකCDන්නේ පුස්ත කල මේ ැරේ දන්නේ පුස්ත කාල කොටස සොඳ බලන්න ඊ ප්‍රශ්න ටැක්ඩන්නේ පොලිමරේස්සල ප්‍රභවය ජානතාක්ෂණදී ටැක්ඩන්නේ පොලිමරේස් ගන්නේ තර්ම තර්මඇට තර්ම ඇක්වටික කියන තාපකාමී බැක්ටීරිියාව තර්මස් හරිනේ ඇක්ටිකස් කියන තාපකාමි බැක්ටේරයා වගේ හරි PCR එක් තාපජ චක්‍රයක පියවර නම් කරන්න මැසිි ප පොඩි ටවබ් එකක් තියෙනවා මෙන්න මේකේ ඇතුළෙ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය පියවර තුනත් තියෙන තාපජ චක්‍රයක කිය මේ පCR මැසිි එකේ තිබෙන ක්‍රියාවලිය එක එක චක්‍රයා හොනොදදව දුස්සාභාාවී කරනය ඊළඟට තාපානු ශීත යුගලනය ඉඩබසේ දිගුුවීම ලියන්න පියවරතුන ලියන් මෙතර පියවරතුනනාත් තියෙන ලියන්න දුස්වාභාාවී කරනේ දුස්වාභාාවී කරණය එන කියන අපි මේකට දාන ඩෙන්න්නේ පටේ ඇත් වෙනවා. දුස්වාභාාවී කරණය. ඉඩබසේ තාපානු ශීත යුගලනය තාපානු ශීත යුගලනයේදී වෙන්න මේ ඇත්වෙච්ච ඩන්නේ පටි මතට, න්නේ මූලික දෙකක් සෙට් පෙනවා තාපානුශීත යුගලනය තුංගනි පියවර තමයි දිගුවීම දිගුවීම හරින හරි බලන්න දතන කොටස හරි ඉති ්‍ර් ප්‍රශ්නයක් ති දන්නවනල මොලිගු ආවාම ඩසේ තුන්වයි ස් රක්් එක කැපිටල් ගන්න මංඒ කරේනෑ නිතාම ගන්න කැපිටල්ලේ ගෙවතුමේශාක යදාගෙන සිදු කල ඒකාංග මුහුම් පරීක්ෂණවල පලන්න F2 පරම්පරාවේ ලැබුණු අනුපාත පැහැදිලි කිරීමට ඉදිරිපත් කර නියමේ ඒකාංග මුම සම්බධවා මෙන්ඩල්ි පල මුනියීමමලියන උත්තේ මෙන්න්ඩල්ගි පලබ නියමේ ඉදිරිපත් කර නිය මේ ලියල පෙන්නඩ කියන යිති උත්තර ලියන්න ඇලීල එහෙම නැත්තං ඇලයිරක් ආවේනික සාධක දෙකක් මගින් ඇලීල ඇලයිරක් ආවේනිික සාධක දෙකක් මගින් සෑම ආවේනිික ලක්ෂණයක්ම තීරණය කරයි මෙෙන්ඩල්ගේ පළමු නියමේ ලියන්න ඇලීල ඇලයිරක් ආවේනිික සාධක දෙකක් මගින් සෑම ආවේනිික ලක්ෂණයක්ම නීර්ණය කරයි ඊළඟට ජන්මානු සෑදීමේදී ජන්මානු සෑදීමේදී ඇලීල් එකනකින් වෙන්වී ජන්මානු සෑදීමේදී යම් ආවේනික ලක්ෂණයකට අදාළ ඇලීල ජන්මානු සෑදීමේදී යම් ආවේනිික ලක්‍ෂණයකට අදාල් ඇලීල එකනකින් වෙන්වී එකනෙකින් වෙන්වී සෑදෙන සෑම ජන්මානුවකටම එක බැගින් ලැබේ ජන්මානු සෑදීමේද යම් ආවේනික ලක්ෂණයකට අදාල් ඇලීල එකනෙකින් වෙන්වී සෑදන සෑම ජන්මානුවකටම එක බැගින් ලැබේ හ ඉඩපස් සඇහන මේ කහ පැහැති රවුම්බීජ ගෙවතුමෑශාකයක පුෂ්පයක කලංකය මත කොල්පාට රැලිවෙටුණු බීජ දැන් වාල බලන්න ඔතන කොලපාට රැලිවටුණු කියන සම්පූර්ණෙන්ම නිලීනගෙනනේ එහෙන අර ප්‍රමුඛ කෙන සම්පූර්ණ නිලීන කෙනෙක් එක මුහුම් කරනවා අ මේේකැවිල් එතකට උත්තරේ පරීක්ෂා මුහුමක් මේක පරීක්ෂා මුහුමක් මෙහි අරමුණ මොකක්ද අරමුණ තමයි නොදන්නා ප්‍රවේනිි දර්ශය ස්වාගැනීම අරමුණ ලියන නොදන්නා ප්‍රවේනි දර්ශයක් ස්වාගැනීම ද මෙෙම කහපෑති රවු් මේ ගැනෙද මෙතන කහ රවුන් කියනෙක්ෙන අපි හරිටම දන්නේ මොව කොල රැලි වැඩ්නු ගැත් එක ක්‍රොස් කරනවා. ඊලඟ ප්‍රශ්න යහනවා එවන් පරම්පරාවේ රූපානු දර්ශ හතරක් එකට එකට එක අනුපාතයෙන් ලැබුණු නම් බල දන්නවා මෙදැන ජන්මානුවර්ග හතරක් එඩ නම් අනිවාර්රෙන්ම මෙයා මොනොවැඩෝද අනිවාර්යම මෙයා විශෂමයෝගී වෙඩෝ. සංසේචනය වූ ජායා ජන්මානු ඕොනවද. අ මොනවද මේ ජායා ජන්මානු කියලා. ටැපි දන්නවන මේ පැත්තෙන් එෙන ජන්මානු එකම වර්ග මේ කියෙන් අපේ අහන්ට මෙට මේ හතර දෙනා කෞද කියලා. ප්‍රශයහන්න මේ හතර දෙනා කෞද මේ පැත්තෙන් එන්න මේක විතරයිග ලි දන්න. එහ මොනවද මෙතන වෙන්න මේ මෙතන උත්තර ලිය ගන්න කැපිටල්යි කැපිටල්ලාර්රෙනවා කැපිටල්වයි සිිම්පල්ලාරෙනවා සිිම්පල් ව කපිටල් ආරෙනවා සිම්පල්වයි සිම්පල්ර් එ ඔන්න ජන්මානු හතරන්න උත්තර හතර ඕෝක ස්වාදීන සම්රචනයක ජන්මානු ලියදදි අනිවාරෙන් බල මේ රවුම් කර්ඩෝ නෑ නැත ලක්නුහම් ෙි නෑ ජන්මාල් ලීරන අනිවාර් රවුම් කර්ඩුවන අරග දවි අංග පරීක්ෂා මුහම හොඳයි ඒක හොඳ උත්තරය දියන්ගේ පරිීක් හ කො හොඳ අඩ්වාන් උත්තරය එක හොඳ ඊඟට විඩෝී ලක්ෂණය දරන දෙමව්පියන්ගේ දරුවන් තිදෙනකු අතරින් විඩෝී ලක්ෂණය දරණ දෙමවුපියෝ වැඩි මහල් පිරිමි දරුවා පමණක් එම ලක්ෂණය දරයි විඩෝී ලක්ෂණය දරන දෙමවපියන්ගේ අපි දන්න විඩෝස්පීක් කියලා කියන්න මෙන්න මේකන ප්‍රවේ දර්ශය කැපිටල් කටල් එක කපිල්සිල්තම විඩෝස්පීක් තියෙනවා නල්ලේකේෂරයකව පහත දෙවමුුවීම විඩෝස්පීක් එක නොහොම තියන එක විඩෝස්පීක් තියනෙනවා විඩෝස්පීක් නැත්තම් මේඒක දැන් කියනවා විඩෝස්පීක් ලක්ෂණය දරන දෙමව්පියන්ගේ දරුවන් තිදෙන අතරිනා අම්මයි තාත්ත් ඉන්න මෙන් අම්මයි තාත් අපිනික ගොඩනගමමු එක. මෙයාලට දාව දරුවුත් තුන් දෙෙනෙක් න්න තිදෙන අතරින් වැඩිමහල් පිරිමි දරවා පමණක් එම ලක්‍ෂණය දරනවා ආහෙන පඩිමහල් පිරිමි දරවා මෙන්න මෙයා එයාලඟ මේ ලක්‍ෂණයේ තියෙනවා ඊඩ පස්සන්නේ ගැහැන්ලමයි දෙන්නෙක් හරයිට මෙන්න ගැහැල්ලමයි දෙන්න බාලම දරවා මෙම ලක්ෂණයට අදාළ සමයගුමකයකු සමඟ විවාහ වෙනවා මෙයා සමයක්මක එක් වවාහ වෙනෝෙන් ලක්ෂණයට අදාල සමයුක්මකය කියන කැපිටල් බ්ුටල් හරි හරන වැඩිමහල් පිමිල්ලම යමනක් රයි් ගෙහැනු දරුවන් දෙදෙන රයි බාලම දරුව රයිට හඳ මෙම තොරතුරු පෙළවල්ස හක පෙන්න්නට හරි මේ තියෙන්න්නේ ඔන්න විදිර තමයි ගණ්ඩ වෙන්න දැම් ප්‍රශයයක් නව මේ ප්‍රශ්යයක් එනවා මේ බලන් මේ දැම් පශයක්න හරි මේ දෙක හරින්නේ පදන්න යාලට විඩෝස්පීක එකක නෑනේ මෙයාල වෙල ිපල් සිිපල් ති මේේගේ සිිම්පල් සිිපල් ලමයි එන්නේ විඩෝස්පී එක නෑනනේ හරි මෙහම එන්නේ අම්ම සිම්පල්ඩ වෙලා තාත් සිිපල් ඩ මෙහෙමුණ මනේ ඔහොම මෙන්න පුළුව හැබැදන්දී ප්‍රශ්ය තමයි මෙ තැ ඉන්න විඩෝස්පී තියන පුතෙක් ඇහෙනං අපිට බොහම සාධාරණ සැකයක්යෙනවා මේ පැත්ත මෙහෙමතු දන්නේ මේ පැත්ත මෙහමතු දන්නේ ගේදරරා එතරද අතර හොඳර බලන්න ැ මෙදර ලක්ෂණ තියනවනඒ පාට කරන්න ප විඩෝස්පික් තියනගෙන ඒ පාට කරලා තිෙන් න විඩෝස්පික් නෑ කියලා කියන්නේ නිලීනතාවේනේ තර මේ දෙන්න නිලීනයි හරි තාතර කියනවා මේ ගැහැන් දරුවන් දෙන්න ඉන්න ඒ ුල්ල ගෙන කියලන තින් නැතුව ඇතිනි හරි එතරද අපි ප්‍රශ්යක් කියයනවා ගැහන්ල්ලමයි දෙන්නවි සිම්පල්ඩ මෙහෙම එන්ඩෝන රනිවාර්යෙන්ම මේ පැත්තෙන් මේ විදිට එන්ඩෝන ගේ තත්යක් මේ පැත්ති තියෙන්ලෝඩ. පැ මෙරසිපල්ල දෙක් සට් වඩ න මෙත අනිවාරෙන්මසිපල්ඩෝ සහ මේකගේ දරුව කඋපදින්නත්වන විඩෝස්පීක් ති දරුව උපදිිින්න්නත්වන්. එහෙනම් අනිවාරෙන්ම මෙන්න මෙහෙ ප්‍රවේ දර්ශයක් වඩෝ. පැහැදිරිද මේ ඔන්න හොම වඩෝ. මෙහෙම වඩ බැයිද දැ එහෙම වඩ බෑනේ ඔතන කියනවන විඩෝස්පීක් ලක්ෂණය ධරණ දෙම උපියෝ කියලා? සිල් දෙගක් වන්නඩ නිවාර්යම මෙට ේට ප එක වෙන්ඩ ඕන මෙහ පුළන් එහෙ ෙන්ඩ බෑඩ රක සිම්පල් Wල දෙන්නෙ හැදන්නත් තොන මේ බලඩ තරකි සිින්පල් ල් ඕනසා විඩෝස්පීක් තියෙන්ඩත් ඕන එහම් අනිවාරෙන් මේ දෙන මීට ්පකි මේදන පාට කරන්න නහරි විඩෝස්පීක් තියෙන ඔන්නෝකතබයි පෙරවල් සටහනක් අඳින්නකිවුත් මේ තර උත්තරේ පෙරවල් සහන් සහන් කරන්න ඔන්න පෙවල්සරහන් සහන් කරා ඇ ේලාම ඔයි ව කියන ේලාමය කපටල් කල් වෙන්න බලුවන් කල් ල් වෙන්නත් ලොක හොඳ ප්‍රශ්නය තනීමම පෙළවැසටනක් ගොඩ්ඩගා ගන්න ඔබන් නොක හරිය උසන්ම තනම් පෙළවස හක් ගොඩා ගන්නකහ ඇ උසන්ල ආශෝ නීමයි නයි දෙවන පරම්පරාවේ විවාහක යවලගේ දරුවන් කොයි වගේ වෙේද එකන මෙන්න මේගල්ලගේ දරුවු කොයි වගේ වෙේද ඇති මේගුල්ලොන්ට උපන දරුව මෙන්න ේට ප එක වෙන්න පුුව මෙන්න මෙහෙම කැපිටල්සිල් වෙන්න පුුව එකක සිම්පල්ල් වෙන්න හරින හරි ඔයවගේ ළමයි දෙන්න එත්තම වෙන්න පුුව පුළුව නරහක කල් ඔයිදි කටියෙන්න්න පුළුව ප්‍රවේන්දර්ශය දෙවන පරම්පර විවාහක ්වල්ලගේ දරුවන්ගේ ප්‍රවේන්් දර්ශය එක මෙයා තහවුරු විදකොට ඉන්න හරේ එහෙනම් මෙතැන එන්ඩ පුල මෙතන කැපිට බෑ මෙතැන මෙහෙම මෙෙන්ඩ වෙන්නේ මෙතන වෙඩවෙහෙම දෙයක් මෙතන මෙයාලට වඋපදදිදි කැපිටල්සිපල්් මේකගේ දරුවත්ව පොදන්නපු අදාළ සමයුක්මකයෙකු සමග ලක්ෂණයට අදාළ සමයුක්මකයකු සමඟ විවාහ වෙනවා ලක්ෂණයට අදාළ සමයුක්මකය කියන ලක්ෂණය තියෙන කෙනා මෙන්න මෙය මේඇහෙන මේ මෙහමයි ලවයි ළමය ඔචර ට වඩාය එකක් යන්න බෑ ඉඩ පස්සේ ප්‍රමිලකං හතර මෝගන්ගේ පරීක්ෂණයේ දී පළතුරු මැස්සන්ගේ ප්‍රති සංයෝජිත රූපානු දර්ශය අඩු සංඛ්‍යාවක් ලැබීමට හේතුව මොකක්ද මොගක් දෙේට හේතුර මෝගන්ගේ පලතුරු මැස්සංගේ පරීක්ෂණයේ හරි මෝගන්ගේ පලතුරු මස්සංගේ පරීක්ෂණයේදී හරිද මෙන්න මෙහෙම එකක් වෙනවනි දෙ මෙන්න මේ අපි උදාහරයට ගම්මු මෝගන්ගේ පලතුරු මස්සන්ගේ පරීක්ෂණ දී එන්නේ මේ එනම අතර මදි රූපය කෙනෙ දෙමමාවපියෝද දෙන්න දැම මෙත ඉන්නවන දෙමාවපිය පලතුරු මැස දෙන්න දෙමවපියෝ පලතුරු මැසු දෙන්නට වඩ අතර මැදි රපාන දර්ශවයක් මතු වෙන? අතරමැදෙ කටිය මතු වෙන්න වලට මතකටම් මෙතන එකක් කෙන මෙතනක් කෙන මෙතරෙනක් මෙතරය පෙන්ඩ අතර ැද රපන්දර්ශෂය අු්‍රශය අඩු ප්‍රශතියක් එන්නේ එත ප්‍රශ්න හන්නේ ඇයි මෙහෙම අඩු ප්‍රතිශතයන්නේ මේ මේ අවිිල්ල දරු දෙමාගිය දෙන්නගේ අතර මැදී ලක්ෂණ මේ වගේ ඒ අය එන්න හේතුවතම අවතරණය අවතරණය අනිත්තක ස්වාධීන සංරාචනය අවතරණය ස්වාධීන සම්රජණය නිසා තමයි මේ වගේ මිශ්ෂ රූපෙන්නේ හ හැබැයි ඒවා වැඩිපුර වෙන්න ඒවා අඩුවෙන් වෙන්නේ ් ලියන් දේහවර්ණයට හා පියාපත්වල තරමට අදාළ ජාන දේහවරණයට හා දේහවර්ණයට හා පියාපත්වල තරමට අදාල ජාන ස් දේහවරණයට හා පියාපත්වල තරමටදාළ ජාන එකනක ප්‍රතිබද්ධව පැවතීම හා අවතරණය නිසා ඒවා ස්වාදීනව සංරචනය වීම දේහවරණයට හා පියාපත්වල තරමට අදාළ ජාන එකිනෙ එක ප්‍රතිබද්ධව පැවතීම හා අවතරණය නිසා ඒවා ස්වාදීනව සංරචනය වීම හොද රශ්නය දේවරණයට හා පියාපත්වල තරමටදාලා ජාන එකන එක ප්‍රතිබද්ධ පැවතිීම හා අවතරණය නිසා ඒවා ස්වාධීනව සම්රජචණය වීම එක කියන්නේ මෙතනර තියෙන්න්නේ මෙහෙමනි ප්‍රතිබද්ධයින්නේ ත ප්‍රතිබද්ධව තියෙනකොට හරි මේ අවතරණ කෑලි එන්නද පුළුවන් හැබැයි තිර මහගොඩක් එන්න බෑ දැ බෙන්ඩල් ගි විදිහට එකවර්ණ දෙක එක සාධගයක් තියෙනකොට ප්‍රශ්නයක් නෑ පැහැදිලිද මෙයාට අනි ඕෝනගෙනෙක් කිසිම ප්‍රශ්යෙන්න්න යන්න පුුවන් සම්පූර්ණයෙන්ම හැබැ මේ විදි ප්‍රතිබද්ධවතියෙද්ද එකම වරදේේ මතජාන ගොඩාකෝය විදිර තියෙනකොට අර අවසානයේ මිශ්්‍ර රූප එන්නේෙටක් අඩුවෙන් අඩුවෙන් හො ප්‍රශ්නයන් ප්‍රෝමිලක්කම්පහ ගයිගාස් ආචරණය යනු කුමක් දමොකක්ද ගයිගාස් ආචරණය කියන්නේ මතක දර තුනයියෙන් හතරයි එෙන් හයයි එෙන් අටයියෙන් වගේවා මේ වගේ අම්මතර ජාන පිටපත් ගොඩත්ති නවන එතකොට සාමාන්‍ය දෙකයිෙන් කෙනෙක්ගේ පළතුරක සයිස්්‍යකට වඩා මේ වගේ කෙනෙගේ පළතුරේ සයිස්සක විශාලයි හරි පළතුරේ සයිස්සේෂ මේ වගේ තමයි ගයිගාචරණයගියන් අයිතිලියන් උත්තරේ ජානයක පිටපත් රාශියක් තිබීම නිසා ජානයක පිටපත් රාශියක් තිබීම නිසා ශාක ඉන්ද්‍රියන්ගේ වරධනය වැඩිවීම ලියන් ජානයක පිටපත් රාශියයක්ක් තිබීම නිසා සාක ඉන්ද්‍රියන්ගේ වර්ධනය වැඩිවීම සාක ඉන්ද්‍රියන්ගේ වර්ධනය වැඩි ජානයක පිටපත් රාශක් තිදීම නිසා ශක ඉන්ද්‍රියන්ගේ වර්ධනය වැඩිවීම බ තවලකුණක් කරදිෙන ලියන්න මේ බහුගුණගතාවේ නිසා ඇතිවේ මේ බහුගුණගතාවේ නිසා ඇතිවේ අ ම්ඔන්න අමාරුගනයේ ප්‍රශ්න දෙකක්ටයක් වෙලාවරගෙන පැහැදිලි කර ස්්‍රක්ෂ දෙකක් තියෙන ට් වැඩියයේ දෙක හරි දැංගන්ඩීට පස්සේ දෙවනි ස්්‍රක්ෂය එක දෙවැනිගේ වනටයන් ලේසි ගන්න දෙනි විෝගත එක දෙවන එක දෙවැනි විහෝගතෙක් ගන් දෙවන එක දෙවන එක දෙවනි කැපිටල් ඒ බලම් සාාකදයේහයේ පිහිටි අන්තරස්ත විභාජකල කෘතෙ මොකදමනනාද අන්තරස්තු භාජගල කාරය. හරි තනකොළ ගත්වල හෙම තියෙන අන්තරස්තු භාජග එළියන්න කැඩීබිඳී යන පත්ත්‍ර කොටස් නැවත සීග්‍රවරධනය කැඩීබිඳී යන පත්්‍රොටස් නැවත සීග්‍ර වරධනය කැඩීබිදී යන පත්්‍ර කොටස් නැවත සීග්‍රවරධනය ැඩී බිඳයන පත්‍ර කොටස් නැවත සීග්‍ර වරධනය කඩී බිඳියයන පත්‍රකොටස් නැවත සීග්‍ර වර්ධනය බල රෝබිලකන් දෙක අන්වික්ෂ කදාවක නංවා ඇති ශාකප්‍රාථමික මුල පරස්කට චේදයක් ආලෝක අන්විීක්ෂය මධ්‍ය බලය නිරීක්ෂණය කර එම චේදේ ඒක බීජ පත්්‍රී මුලක් බෝඩ සනාත කරගන්නේ කොහොමද ඒක බීජ මුලක් බවට සනාත කරගන්න තියෙන් ඒක බීජ පත්්‍රී මුල බවට අන්න රවුන් කරන්න ඒ බජපත්‍රී මුලක් කොම දඳුන ගන්න දයෙන්නේ අපි දන්න එක බීජපත්‍රී මුලක හරික් සනාල කලාප තියෙන්නේ මාරුවෙන් මාරුවට මෙන්න මෙහෙමතියෙන මතකද මෙන්න මෙහෙමතිෙන් බැද මජ්ජාවක් තියෙන ඇති ලියන්න එත ලියන උත්තරේ සනාල කලාප සනාල කලාපයක සහිල මහාප්ලෝයම වලයාකාරව මාරුවෙන් මාරුවට පිහිටීම සනාල කලාප මාරුවෙන් මාරුවට වලයාකාරව පිහිටීම වලයාකාරව තියෙනවා මාරුවෙන් මාරුවට ඒ තම මේ අඳුන ගණ්ඩ වෙන්න ඒක බීජ කියලා දීජ කන්ුන ගණ්ඩ ති හර මෙහෙමනනි තාරුකාකාර හඩැති කතාව හරේ ඉ ප්‍රශ්නේ දෙතීක වර්ධනයේ දී සක්‍රී වන විභාජක සහ ඒවායෙන් නැති කරන පටක මොනෝද තින් දිතීක වර්ධනය කියන්නේ ගහක කඳක මුල ිස්කම්බේ වැඩිවිෙන එක දැම් පට්ට ගහන කෑල්ලා ීවර්ධනයේ දී සක්‍රිය වෙන පාර්ශවවික විභාජක දෙකයි දන්නේ මොකක්ද එකක් සනාල කැම්බියම ඉති උත්තරලියන් එකක් සනාල කැම්බියම සනාල කැම්බිය මෙෙන් ඇතිවට පටක මනවාද එකක් දෙතීක සයිලම අනිත්තක දෙතීක පලෝයම අනිත්තක සනාල කිරණ දෙතීක සයිලම දෙතීක පලෝයම අනිත්තක සනාල කිරණ අනිත්්‍යකලියන්න වල්ක කැම්බියම ල්ක කැම්බියම මෙ මොනාවාද ඇතිවෙන්නේ වල්කය ඇති වෙන දීක බාහිකය ඇති වෙන වල්කයයි දතිීක බාහිකයයි වල්කයයි දෙතීක බාහිකයි ඊළඟට සයිලේක ජලවිභවය කෙරෙහි බලපාන මූලික ස අන ඊට උඩ වලක සයිලවල් ලක්ෂණ දෙකක් මොනද වල්ක සයිලවල් ලක්ෂණ අජීවී තදින් ඇසිරී ඇත ඊළඟට සුබෙරීන් තැම්පත් වී ඇත නැෂ්ති නොමැඇත යති අ සයිල හ අජීී සයිල තදින් ඇසිරී ඇත ජිතිීක බිත්තිය සුබෙරීන් තිබෙනවා නැෂ්ටි නොමඇත හරි ඔයතින් ඊළඟ රෝමි ලකං හතර සිම්පල් ඒ සයිලේක ජලවිභවය කෙරෙහි බලපාන මූලික සාධක මන ද ජලයිභවේට බලපාන මූලික සාධක මනුව අපි සමීකරණයෙන් හිතුවත්ව ජලයිභවයට සමානයි සයි ස් දනසයි ප එහම් ජලයිභවයට බලපාන මූලික සාධක තමයි එකක් ද්‍රා්‍ය සාන්දරණය අනිත් එක බෞතික පීඩනය ලියන් උත්තරේ ද්‍රාව්‍ය සාන්ද්‍රණයයි බෞතික පීඩනේ ද්‍රාවසාන්ද්‍රණය ෞතික පීඩනය එ සෛලයක් ෂූණවීමල සඳන්වන්නේ මොකක්ද මොකදලම සයිලයක් ෂුුණයි කියෙන් සයිලයක් ශෂුණ වවා කියන්නේ සයිලය ඇතුළට වතුර ඇතුළු වෙන ජලය ඇතුල් වෙලා සෛලය අභ්‍යන්තරය පින්බිලා පිම්බිලා සයිල බිත්තිය මත හේත්තුව වෙන බිත්තිය මත්ත හේත්තුවෙනට බිත්තියෙන් සයිලය මත පෙරලා පීඩනයක් කදනවා පැහැදිලිද ඉඩබස්සේ ඉඩබස්සේ ටික ටිකදැන් පීඩන භවේ වැඩි වෙනවා සයිපී වැඩිවෙවී 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 ගිහිල්ලා අන්තිමට සයිපී අගේ සමාන වෙනවා සයිස්ට ඔය වගේ ගත්තමයි මේ පූරෂූන ගැන පූරෂූුණයි කියන පීඩන බවේ සමානබෙනවා මෙයාගේ රිනාගේට එතකොට ජලයිභවේ සමානයි බින්ඳුවක් වෙන ද ප්‍රශ්නයහන්නේ සෛලයක් ෂූන වෙන කියන්න මගත් ති උත්තරලියන් සයිලයක් තුරට ජලය ඇතුළුුවීම නිසා එ සයිලයක් තුරට ජලය ඇතුළුුවීම නිසා සයිපී ක්‍රමන් වැඩිවේ සයිලෙක්තුරට ජලය ඇතුළුවීම නිසා සයිපී ක්‍රමේන් වැඩිවේ සයිපී ක්‍රමේන් වැි වෙන ඟට යම් මොහොතකදී සයිපී අගය යම් මොහොතකදී සයිපී අගය සයිs අගේට සමානවේ එවිට සයිලයේ ජලයිවේ බිඳුවයි මෙගා පැස් කල්වේ එවිට සයිලේ ජලයිභව බිදුවයි මෙගාපැස් කල්වේ යිතවලක්ුණක් ලියන සයිලයේ සයිපීට උපරිමගේ ලැබී ඇත සයිලයේ සයිීට උපරිම අගය ලැබී ඇත සයිලයේ සයිීට උපරිමගේ ලැබී ඇත සයි සයිීට උපරිම අගය ලැබී ඇත හ වැඩිකතම එතන ගන්න තියෙන්නේ ඊළක ප්‍රශ්නය හනෝ මේ අන්න්‍ය ඔන්‍යආධාරය කියන්නේ මොකක්ද මොකක් අන්න ඔන්‍යාධාරය කියෙන් ජීවින් දෙදෙනටම විශේෂ දෙ ජීවින් දෙදෙනකුට දෙදෙනටම වාසි සැලසෙන සහ ජීවී සම්බන්ධතාවය. ජීවී විශේෂ දෙකකට අයත් ජීවින් දෙදෙනටම වාසි සැලසෙන සහජීවී සම්බන්ධතාවය. හරි ඉල ්‍රශ්නයේ ශාකලෝකයේ සහ සතුන්න අතරණ ඔන්‍යාධාරයට උදාහරණයක් සපෑන්ඩ ම නිකන් කියන්නවත් ඇැන්ටික බලන්න ශකලෝකයේ අන්න ඔන්‍යාධාරයට උදාහරමනවද ශාක මුල් දැන දිලීර උසස් ශාක මුල් දන දිලීර කියන්න දිලීරක මූල සංගමේ තමනවාද රනිලශාක මූල ගැටිති දැන රයිසෝබියම් තාමනවාද මඩුෂාකය කොරල් හැඩ මුල් දන ඇනබීනම් හරි සත්ත ලෝකේමනවාද රෝමාන්තිකයන් දන සලියලෝස් ජීරණය කරන ශුද්‍ර ජීවීන්ඉට වේයා දන සෙලියුලෝස් ජීරණය කරන බැක්ටීරිය හැමනිගන්න ඔවේ අට ගන්න සෙලිවලෝස් ජීරණය කරන බැක්ටරිය රෝමාන්තික න්ට ගන්න සෙලියවුලෝස් ජීරණය කරන ශුද්‍ර ජීවීන් තව මිනිසා ධන විටමින් කේ නිපද වන බැක්ටීරිය ඒ පුළුවන් ඒේද දරුව එක ලේසි එතනවවාට තීරරිික බලාගෙන කරෙන අන්න පුුව ගඩඉල්ඟ ප්‍රශ්නය රසෝද් ගමනේදී භාවිතාවන මාර්ගය සහ පරිවාහන ක්‍රමේ රසෝද ගමනේදී භාවිතා කරන්නේ ඇපෝප්ලාස්ට මාර්ගය මෙතද්ඩගට කියන්න තොග පරිවහනය පෝබ්ලාස්ට මාර්ගය මෙතද් එක තොග පරිවාහනය ඇපෝබ්ලාස්ටය තොග පරිවාහන අපි කියන්න මේ රිනපීඩනයක් යටතේ තොග පරිවහනය රිනපීඩනයක් යටතේ තොග පරිවවාහන් මේසරි රසෝද ගනය හොට බලන්න ස සෝදගමනය උත්වේදනය පටික උත්සේධනය පහණමානය උත්වේදනයට බලපාන් සාධක පූටික පුටිකා ක්‍රියාකාරීත්වය පූටික ක්‍රියාවට බලපාන් සාධක ඒ පැත්ත බලන් එමත ශාකය තුළ ජලය ද්‍රව්්‍ය පරිවවාහණය වන ක්‍රමටික බලන් කැබිඩ බීජ පැලයක් දැක්විය හැකි ත්‍රිත්ත ප්‍රතිචාර නම් කරන්න ඒ ඇතිකරන හෝමෝනය හෝමෝනය ඇතිලීන් ත්‍රිත්ත ප්‍රතිචාරටික ලියන්න කඳ දික්වීම නිශේදනය කඳ දික්වීම නිශේදනය එ පාර්ශවික වර්ධනය දිරිගැන්වීම කඳදික්වීම නිශේධනය කඳ දික්වීම නිශේදනය තවලියන් පාර්ශවික වර්ධනයේ දිරිගැන්වීම තවලියන්න තිරස් වර්ධනය දිරිගැන්වීම කඳ දික්වීම නිශේධනය අනත්තක පාර්ශවික වර්ධනයේ දිරිගැන්වීම අනත්තක තිරස් වරධනයේ දිරිගැන්නේීම නිකා ශාකහෝමෝන වගූ බලන්න පටිකා ක්‍රියාකාරීත්තවයට බලපාන අභ්‍යන්තර සාදකහා බාහිරසාදක වෙනවැටම ලියන්න මොනද අභ්‍යන්තර සාධක අ්‍යන්තර සාද කියන පත්‍රය ඇතුළ තියෙන සාධක මනවාද අදක් පූටික කුටීරයේ O2 සාන්ද්‍රණය ලිය අදක් පූටික කුටීරයේ 2 සාන්ද්‍රණනය තව පාලක සයිලවල අභ්‍යන්තර ගටිකාව වෙති අදක් පූටික කුීරයේ CO2 සාද්‍රනය ඇනනිත්තක පාලක සයිලවල අභ්‍යන්තර ගටිකාාව හිර සාදකමන්වද බාහිර සාදක කියල කියන පසරය සාදක ඉතිලියන් උෂ්ණත්වය ආලෝකය සුළගති උෂ්ණත්වය ආලෝකය සුළඟ තව නියගය තවන ආතතිවෙතින් ය බාහිරසාදක උෂ්නත්වය ආලෝකය සුළඟ නියගේ එෙමත පාරසරි කාතතියවා බාහිර සාධ කරයි ඉලන ගන්න රෝමිලක්කන්තුන යකඩ ඌනවීම නිසා ශාකතුල හා මිනිසාතුළ ඇතිවන ඕනතා ලක්‍ෂණයක් බැගින් ලියන් යකඩ ඕන වෙනකොට ශාකවල මොකද වෙන්න ශාකවල මේ ලපටිපත්‍රබල නාරටි අතර හරිතක්ෂය යකඩ වනතාවයක් එනකොට ශාකවල ලපටිපත්‍රවල නාරටි අතර හරිතක්ෂය මිනිසට යකඩ වන වෙනකොට වෙන්නේ රක්ත හීනතාවේ තියන රක්ත හීනතාවය තව ප්‍රතිශක්තිය දුරුවල වීම තව එමට ප්‍රතිශක්ති අඩු වීම එවතමයි ගන්නේ. මොද මුත්තරතම මේ අරෝ රක්ත හිනතාව එන්න පුළුවන් ප්‍රතිශක්ති අඩුුවීම මෙ එම ප්‍රතිශක්තිය දුරුවල වීම. ඉරසයහනු මිනිසා විසින් අධිග්‍රහණය කන ලබපු ආහාරයක ඩංගු මේ ද ජීරණය වී ුදිරයට ඇතුළිබිදක් පසු කරනස්ථන අනුපිළිවලි ලියන් හො මේේද ජීරණයෙන් ඇති වන්න රදිරඩ මේේද ජීරේලා රදිරට ඇතුළීමම දක්කව පස කරන ස්ථාන. වල දන්න මේේදේ ඇතුළ වෙන්න ගොහොමද කුඩාන්ත්‍රයේ තියනෙන සුදරංගුලිකා සයිලවලට කයිලොමයික්‍රෝන ඇතුළු වෙනවා. ඉඩබ සඒ කයිලො මයි ක්‍රෝන පයෝල සනාලිකාට ඇතුළ වෙනවා එතැින් වසා වලටනෝ. ඉරස වසසා ප්‍රනාාලදිගේ අන්තිමට රුදදිර සංසරණය එකතු වෙන. අරි ත ියන මෙ ටස්තික. ශුදරංගුලිකා සහිත අපිච්ච ද සයිල ලියන්න ශුදරංගුලිකා සහිත අපිච්චද සයිල ශුදරංගුලිකා සහිත අපිච්චද සයිල තලයක් පයෝලස නාලිකාව ශුදරංගුලිකා සහිත අපිච්ච ද සයිල එකනර කුඩාන්ත්‍රය ශුදරංගුලිකා සහිත අපිච්ච ද සයිල ඊතලයක් පයෝලස නාලිකාව ඉට පස වසා ප්‍රනාල ඉඩ පස්ස ශිරා අන්තිමට ශිරාවලට එකතු වෙනවා ශුද්‍රංගුලිකා සහිත අපිච්චද සයිල පයෝලස නාලිකා ඉට පස වසා ප්‍රනාල ඊළඟට ශිරා ඇ අර මේ මේ බෙල්ල අපි ගැෙන බෙල්ලාසන්නේ තියෙන විශාල වසා ප්‍රනාල දෙකක් අන්තිමට ශිරාවලට වසාරංගෙනවා කියලන අ ඊළඟ ප්‍රශ්නෙන් පිත සහ අගඥ්‍යාසික විෂය දෙකම පරිවහනය කරන නාලේ කවුද යි අ ඥ්‍යාශක විෂයයි දෙක මරංගන්න මෙන්න මෙත නින්ම්මි මෙන්න මෙතරමේ මෙහෙන් එනවනේ පොදුපිත්ත ප්‍රනාාලය මෙන්න මෙහෙමිනිනි ඔය දෙදහස් විසි එකේ මාකින්නගේ තියනවා අග්ඥ්‍යාශයයි මෙන්න මේටගේ රූපේ ඒ රූපත් මේක පැහදිලිය නම් කර දී නත මේක අගඥ්‍යාසික ප්‍රනාාලයනි දරු ්‍රඥ්‍යාශක ප්‍රාලය අන්‍යාශික ශයේ මෙහිට මේ පිත්ත පනායේ මේ තිීන පොදු බිත්ත ප්‍රනාාල එක්කොම මේක පොදු ිත්ත ප්‍රනාලේ ගෙන මිට නිම බිත ප්‍රනාාලය කියවා. පිත මෙ හටේ නවාට පිතයි අගඥ්‍යාසිකුෂයේ දෙක ගේ කියන මෙට හරීතින බටකෑල්. මේ හරිීතියන බටකෑල්ලට කියන යාකෘතික අගඥ්‍යාසික ප්‍රනාාලය කියලා යාකෘතික අගඥ්‍යාසික ප්‍රනාාලයේ මගින් තමයි පිතයි අග්්‍යාසිකුෂයි දෙකම ගන්නේ ඇහැදිලද. එනිසා උත්තරේ යාකෘතික අඥ්‍යාශික ප්‍රනාාලය උත්තරේෙන් යාකෘතික අගඥ්‍යාශික ප්‍රනාාලය යකෘතික අගඥ්‍යාශික ප්‍රනාාලය මේසරේ අක්මාව කියන්න සෑහෙන වැදගත්තනක් මෙන්න මෙතන මේ යාකෘතික අගඥ්‍යාශික ප්‍රනාාලයයට බඳම පොදු දැන මෙතන එකග පොදු බිත්ත ප්‍රනාලය අගඥ්‍යාශක ප්‍රනාාලය දෙකම උපන්ඩුවෙන තැන මේක දෙදස් විසි එකේ මාකින්නගේ නම් කරලා දියනවා රිසෝස්සකගේ වාකයක් විදිහට තිබට රූප ඇතය නම්රන ඉළඟට අක්මානු කණ්ඩිකාවල මදධ්‍ය සිරාවේ කෘතේ මතෙන අක්මානු කන්්ඩිකා මෙන්න මේ අක්මානු කණඩිකා මෙන්න මේ මද්‍ය සිරාව කාය මකද කියලා හනෝ ොකද මේ මද ශරාවේ කාරය මෙ අය කාර තමයි අක්මා කෝටරාභවලට ලැබෙන රුදිරය එකතු කරගන්න එක ඉතිං බියන් උත්තරේ යාකෘතික ශිරාව සෑදීම ඇයි මේ මදෙ සිරාටික ඔක්කෝම එකතු වෙනවා ද රාටි ක්කෝො එකතුවෙලා යාාකෘතික ශිරාව හදන ලියන් එක උත්තරයක් යාකෘතික ශරාව සෑදීම යාකෘතික ශිරාව කියන රක්මාවෙන් රුදිරේ ලියට ගෙනියන බටේ මේ මද සිිරාට ඔක්කෝ හරිම මද ශිරටි ඔක්කෝ එකතුවෙලා ාකෘතික ශිරාවහදන යාකෘතික ශිරාව ඔන එක කාරයක් ලියන්න පුළුව යාාකෘතික ශිරාව සෑදීම අනිත්්‍යක තමයි විකල්පු උත්තරේ අක්මා කෝටරාභ වල සිතේන රුදිරේ ලබා ගැනීම අක්මා කෝටරාභවල සිටේන රුදිරේ ලබා ගැනි අක්මා කෝටරාභවල සිට එන රුදිරේ ලබා ගැනින් හරි එඟ ABCෝ රුදිරවර්ගී කරණයට අනුව පලාස්මාවේ ප්‍රතිදේහ වර්ග දෙකක් හාරතුර රුදිරාණුවේ ප්ලාසපඩලය මත රීසස්සාදක සහිත පුද්ගලයන්ට හිමි වන රුදිරගණය රුදිර පලාාස්මාවේ ප්‍රතිදේහ වර්ග දෙක කියන්නේ ප්‍රති ඒ සහ ප්‍රතිබී තියෙනවා ්‍රී සාදගේ තියන උත්තරේන්න ඕපසිව උත්තර ඕපසිටි ඕපොසිට් කෙනෙක්ගේ රක්තාානුවේ ගත්තොත් ඒ ප්‍රතිදේහය ජනකෙත්තියනවා නැසරි රීසස් කියන ප්‍රතිදේහ ජනකෙතියනවා ඉතිං පොසිටිවුුණේ රෘදිර පලාාසමාව ගත්තත් ප්‍රති ඒ තියෙනවා ප්‍රතිබීතියනවා හරි එන උත්තරේන්නේ ඕපසිතිව පෘදිර ගටිගසීමේදී සිුවන ධන ප්‍රතිපෝෂණය සහන් කර මොකද රුදුර ැටිකසීමේදී සිදුවන දන ප්‍රතිපෝෂණය පෙන්නන්න ෝතම්බීන් පෝත්‍රම්බීන් ඊතලයක් ත්‍රරම්බීන් හැදනෝ පළමනි අපර කකිීපේද හැෙන ්‍රොම්බීට පුුවන් නවත නැත ්‍රරම්බීන් සෑදනයක උත්තේජනය කරන න්න දන ෝතරම්බීන් එන් සීමම මගින් පෝත්‍රම්බීන් එෙන්සීම මගින් ත්‍රොම්බීන් බඩට පත් න මේ ත්‍රරම්බීන්ට පුළුවන් නැවත නැවත පෝත්‍රම්බීන සක්‍රියය කරග ඕගම මේ දරපති පෝෂණය ඔකතම දරපති පෝෂණය මෙතට සක්‍රිය කරගන්න මෙටම එන්සයි ටිකමේ මෙහෙම අත්ත මේ කියෙන ත්‍රම්බීන් සක්‍රිය කරන්න මෙන්නම එන්සයිටික කතා වෙන්න පෙන් ්‍රපර ගීපේන ත්‍රම්බීන්ට පුළුවන් ඉතිරි ප්‍රෝතරම මෙතරලට වාකයක් විදිහ ලියන්න පුුවන් පළමුව සෑදෙන ත්‍රරම්බීන් විසින් ඉතිරි ප්‍රෝත්‍රම්බීන් සක්‍රිය කරවීම එෙම ලියන්න පුුවන් හරන ට් රෝමිලකන් දෙක මානව ශසනමාර්ග ප්‍රධානනශාකා පවිත්‍ර කරන ක්‍රියාවලියට දායක වන්නේ මොනවාද ස්ලේශ්මල ලියන උත්තරේ ශලේශ්මල අනිත්තක පක්ෂ්ම ේශමල් අනිත් උත්තරේ පක්ෂ්ම ශේශමල අනනි උත්තරේ පක්්ම ඔන්නන් තුනී ශ්‍රේශ්මල පටලේගිල න්නත් පුළුවන් පක්ෂ්ම දර අපිචදේගල ියන්න පුළුවන් ඉල ප්‍රශි සර්ෆක්න් හි කාර්ය මොගදද න් තරලේ කාර ලියන්න පෘෂ්ටිකාතති අඩු කිරීම ලියන උත්තරේ පෘෂ්ටිකාතති අඩු කිරීම අනිත්්‍ය එක ඉහල පෘෂ්ටික ආතතියකදී ගර්ත බිඳ වැටීම වැලැක්වීම ලියනක පෘෂ්ටිකාආතති අඩු කිරීම අනිත් ඉහල ෘෂ්ටික ආතතියකදී ගර්ත බිඳ වැටීම වැලැක්වීම පෘෂ්ටිකාතති අඩු කිරීම අනිත්ක අනිතක ඉහල පෘෂ්ටික ආතතියකදී ගර්ත බිඳ වැටීම වැලක්වීම පෘෂ්ටි ආතති අඩු කිරීම අනනිත්තක ඉහල පෘෂ්ටික ආතතියකදී දරත බිඳ වැටීම වැලක්වීම බලන් පරිචිත ප්‍රතිශක්තියේදී හටගන්නා කාරක සයිලාකාර මොනුවවද පට්ට ලේසි ප්‍රතිේශක්තිය පාඩමම කලා බහුකිි දවසක සෙමින ෆෝයගේ යන්න කරලා තියෙන්නේ මොනවද මේ කාරග සයිලවර්ග සයිට ටොක්සික ට සයිල ආධාරක සයි ලස්ම සයිල න් සයි ටොසිට සයිල තියෙනවා ආධාරකටී සයිල තියෙනවා අනිත්ක ලස්ම සයිල තිෙන ලස්ම සයි කෘතිම පරිචිත සක්‍රීිය ප්‍රතිශක්තිය ස්වභාවික සක්‍රී පරිචිත පරිශක්තිෙන් වෙනස් වන්නේ කොහොමද කෘතිම සක්‍රීය කෙනා ස්වභාවික සක්‍රීයකින් වෙනස් වෙන්නේ කොහොමද දැන් කෘතිම සක්‍රීය කියනල ළමයි මට පොඩි ගලි දංඟගහන වැක්සිින්න්ස එට්ටකෙන බෙලහහින කරපු ඔුම විදිනකනනි ඉළඟට ස්වභාවික සක්‍රීය කියන්නේ මට මේ පොඩිකාල රැහි අපි පැපොලවාගේ එකක් හැදිලා හොඳ වෙනවා ඉන් පස්සෙ ගඩනගෙන ප්‍රතිශක්ති වගේකක්නි අහෙන ලියන්න අප අහන්නේ කෘතිම සක්‍රීය කෙන කෘතිම සක්‍රිය කෙන ස්ොභාවික සක්‍රීයකින් වෙනස් වෙන්න කොහොමද ඉතින් උත්තර ලියන්න බෙලහීන කළ ඇලඉරක් බෙලහීන කළ ම් ප්‍රචන්්ඩතාවය අඩු කළ ඇලරක් එහමනන් නසන ලද බෙලහීන කළ එහමනැත්තම් ප්‍රචන්්ඩතාවයාඩු කළ එහමනත්න් නසනලද එහමනැත්තං අක්‍රීිය කළ ජාන එන්නත් කිරීම බෙලහීන කළ එමනැත්තම් ප්‍රචන්්ඩතාවයාඩු කළ එහමනන් නසන ලද එහමනත අක්‍රිය කළ ජාන එන්නත් කිරීම තෞතරයක් තියෙනවා රෝගවලට එරෙහිව දේහේ තුළ කෘතිමෝ ප්‍රේරණය කර ප්‍රතිශක්තිය. රෝගවලට එරෙහිව දේහේ තුළ කෘතිමතිම පේරණය කළ ප්‍රතිශක්තිය ප්‍රශ්න. මිනිස් දේහේ මුත්ත්‍රා සෑදීමේ ක්‍රියාවලියයට යිති ප්‍රධාන පියවර අතරින් බෘක්්කාණුව ආශ්විතෝ පමණක් සිදුවන ක්‍රියාවලිය මොකක්ද එකක් අතිපරිශ්‍රාවනය අනිත් එක වර ශ්‍රාවය මුත්්‍රා සෑදීමී ක්‍රියාවලිය ප්‍රධානපියර ෘක්කානු ආශිත පමණක් එකක් අතිපරිශ්‍රාවනය අනිත් එක ශ්‍රාවය ශ්‍රාවය වරණී ප්‍රතිශෝෂණය ඇයි සංග්‍රාහ ක ප්‍රනාාල පැත්තත්ති නවන් සංග්‍රහක ප්‍රනාාලය කියන රුක්කානුවකොටසක් නෙමෙයිනි සා අතිපරිශ්‍රාවනයයි ශ්‍රාවේ තමයි උත්තරය ති ශෝෂය ගණඩබෑ ොදර්නී පති චෝෂන සං්‍රහග්‍රනාාල තියනවා සංග්‍රාහග ප්‍රනාාල කියලා කියන්නේ ෘක්කානුේ පොටස් නෙමෙයි අක්‍රී පටල ඉභව පවත්වා ගැනීමට සෝඩියම් පොටෑසියම් පොම්පේ දායක වන්නේ ඔොහොමද උත්තර අරන්තියන මෙච්චරයි සයිලයක් තුළට රැගෙනේන සෑම පොටෑසියම්මයින දෙකකටම මේ අක්‍රීභවය කියන්න මොකත්දරු අක්‍රීභවය කියන්න සයිලය ඇතුළ රිනව පවත්ව ගන්න ප දනවපවත්ව ගන්නපේ එදර පොම්පේ මොකක්ද කරන්න උදව් පොම්පෙකර උදව තමයි සයිලේ තුළට පොටෑසියම් ල දෙන්නෙක් කාවෝත් සයිලෙන් එලියට රගෙන යනවා සෝඩියම්ල තුන් දෙනෙක්. ඉතින් හරිනිේ දනතුනක් එලියට දාලා දන දෙකක් ඇතුල්ට ගන්නවා ඒගෙන් ඇතුළේ සමස්ථාරෝපනය රිණයි. අහෙනක් උත්තර එලියන් සයිලයේ තුළට රැගෙන යන සෑම පොටෑසියම් අයින දෙකකටම සයිලය තුළට රැගෙන යන සෑම පොටෑසියම් අයින දෙකටම සෝඩියම්මයින තු සයිලෙන් එළියට සයිලය තුළට රැගෙන යන සෑම පොටෑසියම් අයින දෙකකටම සෝඩියම්යි තුනක් සයිලෙන් පිටතට පරිවහනය කිරීම අනු උත්තරයක් දර උත්තරේ මෙන්න මේ තැන්වලට ලකුණු ව. යිේ තුළට රගෙන යන සෑම පොටේසියම්ම එයින දෙක්කටම සෝඩියම් අයන තුනක් සයිලෙන් පිට පරිවහනය කිරීම ලියනතින් එම නිසා සෝඩියම් හා පොටෑසියම්ගේ අනුක්‍රමණය පවත්වා ගත හැක එම නිසා සෝඩියම් හා පොටෑසියම්ගේ අනුක්‍රමණය පවත්වා ගත හැක අනුක්‍රමණය කියනට වැඩි ගතය කියන ගන්නේ එලිය සෝඩියම් වැඩී කියෙන ගතය පවත්ත ගන්න පුළුවන් ඇතුළේ පොටෑසියම් වැඩී කියෙන ගතිය පවත් ගන්න පුළුව එමනිසා ෝඩියම් හා පටසයගේ නුක්‍රමණය පවත්වා ගතහැක සට් එක බලන්න ස එතන සී කියන කොටස ගන්න දේහ සමතුලිත්සාාවය සඳහා මානව කනේ අරධ චක්‍රාකාර නාලදායක වන්නේ කෙසේද අරධ චක්‍රාකාර නාල මෙන්න මේ අරධ ජක්‍රාකාර නාලවල තියෙනව සංවේදී සයිල ගල්ල දේ සමතුිතාවේද දවකරනවායි න්තවවාසා පරිවසා තර්ලය කම්පනේ වෙලා. අපි නටන වෙලාවකට මරටයා ලොකු චනලවන කෝනික චලනයකින්නකොට අන්තෝවසා පරිවසා තරල දෙකමකම්පනේ වෙනවා. එතවට මෙන්න මෙතැන තියෙන කුම්බිගා කම්බිග. එම තරද ශක්‍රාකාර නා ඇතුළ තියෙන සංවේදී රෝමසයිල් උත්තජනය වෙන උත්තේජනය වෙලා අනුමස්තිෂකයට පනිිවිඩියක්්‍යව වන. එතොට දේහේ සමබර කගන්න අපිට පුළුවන්කම ලෙබෙට. රි උත්තරලියන්. න අරධචක්‍රාකාර නාල තුළ අරධචක්‍රාකාර නාල තුළ රෝම සහිත සයිල ගොනුවක් රෝම සහිත සයිල ගොනුවක් ජෙලි වැස්මක් තුළට නෙරා ඇත රෝම සහිත සයිල ගොනුවක් ජෙලි වැස්මක් තුළට නිෙරා ඇත ඟ තරුව හිසේ පිහිටීම වෙනස් වන විට සේ පිහිටීම වෙනස් වන විට සේ පිහිටීම වෙනස් වන විට පරිවසා හා අන්තෝවසා තරලේ චලන හටගනි සේ පිහිටීම වෙනස් වන විට පරිවසා සහ අන්තෝවසා තරලේ චලන හට ගනි සේ පිහිටීම වෙනස් වන විට පරිවසා සහ අන්තෝවසා තරලේ චලන හටගනි එමනිසා රෝමසයිල උත්තේජනයේ වී කෝනිික චලන හඳුනා ගනි එමනිසා රෝමසයිල උත්තේජනය වේ කෝනිික චලන හඳුනා ගනි හරනෙ රට් ඊළඟ ප්‍රශ්නේ කැල්යම්ම යින මටම මනට දායක් වන හෝමෝන දෙක මොනාද කැල්සි ටොන කැල්සියම් මටම අඩු කරන්න කැල්සි ටොන කැල්සියම් මටම වැඩිගරන්න පැරාතයිරොයිඩ් හෝමෝන ලියන්න උත්තරේ කැල්සි ටොනීන් අනෙත්තක පෙරාතයිරොයිඩ් හෝමෝන ඉල ්‍රශ්නේ ගර්භාෂික චක්‍රේ ආර්ථව වදීදී සිද්වෙන්න මොනව ධර්ථවදී කිය විදුරේයනයකන ලියන්න දමනි සංකූචනය ගර්භාෂයක ආස්තරනය හායනයවීම දම නි සංකූජනය අනිත්ක ගර්භාෂයක ආස්තරනය හායනයවීම අනිත් එන්්ඩොමට්‍රිය මේ පටක හා තරලේ ගැලවී ඉවත්වීම එන්ඩමට්‍රිය මේ පටක හා තරලය ගැලවී ඉවත්වීම එඩමට්‍රිය මේ පටක හා තරලය ගැලවීඉවත්වීම ඊළඟ එක රපරි එඩොමෙට්‍රියම චක්‍රීියව ගැලවී පිටවීම දමනි සංකූචනය ඉළඟට ගර්භාෂි කාස්තරණය හායනය ඉලට එඩොමෙට්‍රිය මේ පටග හතරලය ගැලවී වත්වීම අනිත්තක රුදිරේපිරි එන්ඩොමෙට්‍රියම චක්‍රීව ගැලවී කෙලිම්ම පොතේ තියන තිෙරම් බලන්න හරි අන්ඳම් ප්‍රශ්නයේ පහත සන්දි හදන්ඩ සහභාගී වෙන අස්තිී මොනාද ක දනහිස් සන්දී හදන්න මේ බලට ම කිය දෙන්න දනහිස් සන්දිය හදන්නේ කවුද මෙන්න මේ තුන් දෙෙන කවුද ඌර්වස්තියයි ජංගාස්තියයි දනිස් කටුවයි ලියන් ඌර්වස්තිය ජංගාස්තිය දනිස් කටුව ඌර්වස්තිය ජංගාස්තිය දනිස් කටුව හරනෙ ඉළඟ දරූබලට උරහි සන්දිය කවුද රහි සන්දී හදන්නේ අංශපලකේ ඕන ප්‍රගණඩාස්තිය ඕන අංශපලකය ඕන, ප්‍රගණඩාස්තිය ඕන වැළමිට සන්දී හදන්න කවද වැළමිට සන්ඳී හදන්න ප්‍රගණ්ඩාස්තියයි අරාස්තියයි අන්වරාස්තියයි දෙකමෝන ප්‍රගණඩාස්තිය, අරාස්තිය, අන්වරාස්තිය හිස්කබල අසවසන්දිය හිස්කබල අසවසන්දිය කියලා කියන්නේ අ හිස්කවල අපි මෙහෙම උස්පාත් කරන්නේ එහම කර තේරුනාද කියල කර නන්න එතන ම අසවුසන්දියදිය. අසවසන්දිය හදන්නේ ඇටලස් කශේරුකාවයි අපර කපාල අස්තියයි අපර කපාල අස්තියයි ඇටලස් කශේරුකාවයි. පොන්න දේන තමයි ඒක ඕටමෙන් හරරිල්. පරගේ කටට් එක ලොකු එක දිග පැඩිය ක හරි ගන්න පලවෙනි ස්්‍රක්ෂය එක පලවෙනි ගන්න පලක පලනිිගන් පලනිගන් පඩි වෙලාව කල්ලගි ුවඩේහරිදරු පලනික් ගන්න පලක ඒල දන්න ලේසි එකක් ජෛව සංවිධාන දූරාවලියජීවිI නොසගන මට්ටම් මොනවාද ජීවී විදිය රබි සලකන්නේ අනුක මට්ටමයි ඉන්ද්‍රීකා අනුසසා ඉන්ද්‍රීක එකන්නේ සයිලයට පහල කිසිදු මට්ටම ෂ්ණත්ව මධ්‍යස්ත කිරීමට ති හැකියාව කෙටියෙන් පැහැදිලි කරන්න ඉතින් ලියන්න ජලයට අධික විශිෂ්ට තාපයක් ඇත ති ජලට අධක විශිෂ්ට තාපයක් ඇත අත වලියන් ජලේ තාප ස්වාරක්ෂකයක් ලස ක්‍රිය කර එලියන් ජලයට අධික විෂ්ට තාපයක් ඇත එම නිසා ජලේ තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරය ජලට අධික වාශ්පී කරන තාපයක් ඇත ජලට අධික වාශ්පී කරන තාපයක් ඇත ලියන්න එම නිසා අවම ජලහානියකින් වැඩි තාප ශක්තියක් පිටගරයි ලයන එම නිසා අවම ජලහානියකින් වැඩි තාප ශක්තියක් පිටගරයි බොළුවන් වැටික කරගන්න පුළුවන්. රෝමිලක්කන් දෙක. තු නොබෙදුුණු සංචිත පොලිසකරයිඩයක් නම් කරන්න අතු බෙදිලනේ හැබැයි සංචිත පොලිසකරයිඩයක් උත්තරේ ඉනිවුලින් උත්තර ඉනිවුලින් අතර ගයිගෝජන් ගණ්ඩව අතු බෙදිලනේ පිෂ්ටේ ගෙන අපට කියන්නඩ තේරෙන්නේ ස උත්තරේ ගණ්ඩවෙන් ඉනිවුලින් එහි තැනුම් මේ කියමොකක්ද ෆරක්ටෝස් යගේ ප්‍රශ රව ප්‍රශ රු් කරන්න ෝ අපට උත්තරට අන්ඩ අමාරුව ප්‍රශ රවුන් කල දයන්න අතු බෙදුනනාද ගයිෝජන ගලයිකෝජන ර ගලයිෝජ නතු බෙද ලදැන්ිහන අතු නොබදනු සංචිත පොලිකරයිඩෙන් එක්ක ගඩවෙන්න පිෂ්ටෙක්ො නිවුලින් අපි ඒත් දන්න ඒගොල්ලු ගැන්න තැනුම් මේකේ ඉනිවලින් ලිොත් රක්ටෝස් පිස්්ටේලිවොත් ගලුගෝස් ඔය ප්‍රශේ රවු් කරන්න ෝ අපිට ගන්ඩ අමාරුව එක රෝමිලක්කන් තුන රිවාහක ප්‍රෝටීනවලට උදාහරණමොනවාද හිමෝගලොබින්. කාර්ය මොනවාද O2 CO2 පරිවහනය මේවා වැඩිවෙලා ගණ්ඩෝඩ නෑ හිමෝගලොබින් O2ෝ2 පරිවහනය අනිත්්‍යක මොනවාද මස්තු ඇල්බියමින් සීරම් මැල්බියමින් කාර්ය වෙඩ මනවාද මේදම්ල පරිවාහනය කාය වෙන්න මේ දම්ල පරිවාහන ප්‍රශ්න ප්‍රටීනවල විශිෂ්ට රසායනික ්‍රමාණ හැඩේ ැවීමට බලපාන කාරක දෙක කයියෝ ොවාද මේ ප්‍රෝටීන දුස්වාභාවී කරනයට බලපාන සාර්ධක මොනාද ඉහල ෂ්ණත්වය අධිශක්ති විකිරණ පබ ප්‍රබල බශ්ම, අධික ලවන සාන්ද්‍රණ, බැරලෝහ, ශාලක කාබනිික ද්‍රාවක පොච්චරතියනවා. ඒල නෙවල මාරම ලේසි පොයින්ස් පරෝමිලකං හතර එන්සයි මේක උපස්තර විශිෂතාව පෙන්වන යාන්ත්‍රනය කෙටියෙන් පැදිලි කරන්න මොකක්ද එන්සයි මේක උපසර මේසරය බලාගන්න එන්සයිම ක්‍රියාවගේ යාන්ත්‍රණය. මොකද මේකෙද වෙන්නේ මේකෙද වෙන්න දරෝ සක්‍රීස්ථානය සමහරක් වෙලාට තමන්ගේ විශිෂ්ට උපස්තරයට සRC ගැලපෙන්න්නේ. ඒවගේ වෙලාටම සක්‍රීස්ථානය මෙයාට ගැලපෙන විදිහට ඇජස් වෙනවා. අන්න ඒකතමි ප්‍රේරිත සීහුම කියන්න එත පේරිත සහුම් ්‍යාන්ත්‍රණයෙන් පෙන්න්නන්නේ. එසයි මේ කොච්චරක් මෙයට කැමතිද කියන අපි කියන අධික උපස්සර විශිෂ්ටතාව ප්‍රේරිත සහු මෙෙන් පෙන්න්නන්නේ උපස්සර විශ්තාවය එක මතකතියා ගන්න එසයිම බල අධික උපස්සර විශිෂ්ටතාවේ තමයි පෙන්න්නම් යිති ලියන් සක්‍රීිය ස්ථානය හැඩය උත්තර එලියන් සකීස්ථානය හැඩය විශිෂ්ට උපස්තරයට සම්පූර්ණයෙන් මනුපූරක නොවේ සක්‍රීිය ස්ථානය හැඩය විශිෂ්ට උපස්තරයට සම්පූර්ණයෙන් මනුපූරක නොවේ. සක්‍රීස්ථානය හැඩය විශිෂ්ට උපස්තරයට සම්පූර්ණයෙන් මනුපූරක නොවේ. ඊළඟතරුව එවැනි අවස්ථාවක සක්‍රීස්ථානය හැඩේ මදක් වෙනස්වේ නි අවස්ථාවක සක්‍රීස්ථානය හැඩිය මදක් වෙනස්වේ පසුව එවැනි අවස්ථාවක සක්‍රීස්ථානය හැඩේ මදක් වෙනස්වේ පසුව උපස්තරය හා සක්‍රීස්ථානය එකනෙකට අනුපූරක වේ පසුව උපස්තරය හා සකීථාය එකිනෙට අනපූරක වේ ඊළඟ ප්‍රශ්නය යහනවා බී සත්ව සයිලේක බිහිස්ස යිලියපුරග අඩංගු සුල ග්‍රයිග පරෝටීනයමො ගද කොලජන කොජන උතරේ කොජ උත්තරේ කොලජත් අද උදේදළ ගන්න මහන්සිද වු මහන්සේතම ඇද දවසම තියරි සාමනය තියරි පන්ති දෙකටයක් අමාරුවයි මේ සංකටත් අමාරුයි සංගත්ව විස්සරයින තියෙර පන්ති දෙක්කෙන් සෑන බල්කෙක් එක මර අමාරු වැඩක් ද ිළලගත් තේර පන්තික කට පපල කියනේදක් මාරමාරයේ පන්ති දෙක මේ විසි පහයි විසිහයන ඉ මෙදසල් ලොක ට අපපියලට අදිනවා හරි වැඩී තන්ඩෙප වැඩිහිතන්න පය මේ මෙර ම එත්තමකද මේ කොටකෑල්ලක් තර ගඩත්ද හම මේක ඉක්මට කෙරෙන්ඩත් ඕෝන සහ මේකදිවාට හානනියක්ක් නොවෙන පෑගනවර ගන ඇදිනක් මේ ෙන්න්නඩත්ද ති ලා පොටි ලා ල්ල හිද මේ ප ිකර ච ප්‍රශ්න ප්‍රශ්ම. ෙට නිදතින ගන් ේෙර හතරහල මක ගරප එකක වෙනම් මේෂශන් කරන්න ඒක මේ පස්පේප ඩිස්කෂන් එක ඒකට ඒක මර වැදගත් ඒක මේ පුළුවන් තරන්ෙන් සහභාගි වැඩි කියමු මේ පාස්පේප ඩිස්කශය කියන්නේ එක දෙදස් විසි දෙකේ පේපර එකයි විසි එකේ පේපර එකයි. ඒක රන්තියෙන්නේ ්‍රේක සෑහන වටින පේපස් දෙගා.ඇද විස්ර ේර ද ිස්කර බර ල දී ිස්කන ොට ලාක්ක ට ිස්කස් කරන්න හෙමක කරමෙක හොඳයි එතකටරඒගේ තැන්ටික්ස් පොට් ගන්න පුලුවන් හරි අපි වැඩේ කරමු සත සයිලක බහිස්සයිලිය පරක ඩගු සුලබ ගලයිගකපරෝටීනේ මොකක් දෙේක සුලබම ගලයිගපරටනය කොලජ කොලජන් ඉට පස්ස හනෝ Rරිග කෘති්‍යයන එතර හදාගන්න චූට්ටක් පකරක් වැදිල දින Rරිර්ග කෘතයන් දෙක R කෘති්‍යයන් තමයි ගලයිග පෝටීන සංස්ලේණ රර් වල අර බැදිලතියන ප්‍රයිබ සෝමතියනනේ රැයිබසෝමෝලින් හදන ප්‍රෝටීන පරිවහනය කරකු ඉතින් ලියන පුළන් බැදදුනු රයිබසෝමෝලින් නිපදවන ප්‍රටීන පරිහනය කිරීම පටල කර්මාන්ත ශාලාවලෙස ක්‍රියා කිරීම තව සම්ප්‍රේෂණ ආශයිකා නිපදවීම සම්ප්‍රේෂණ ආශකා නිපදවීම හරි ඉට පස්සේ පොස් පොලිපිඩ සන්ස්ේෂන කිරීම අළුතුත්‍ර සෝස් ඩිෂන්නගේෙන පොස්පොලිපඩ සංස්ලේෂන ්‍රේක ග්ඩත් පුළුවන් අවපුලුවන් කාබෝහ යිඩරේට පෝටීන සහ පොස් පොලිපිඩ එකඇතුකර තම පටලවර්ධනය පහසු කිරීම. ඒකටමන අපි පටලකර්මාන්ත සලාකිය. කොහොමත් පලවිනි MCගවලල්හම මේ වගේ සයිලිද්‍රක මාර ප්‍රසිද්ධැයි ගොල්ගගේ න්තක්ලස්මිය ාලික ස්්ටිය ඒ වගේ හරි ප්‍රසිද්ධර වැඩිපුර කෘති්‍යන් තිනේවා මං හිතන්නෑ මේ මයිට ගොන්්‍රියාවගේ කMCගවලට යිගල ොක දෙතන කෘති්‍යයන් පටලවඩ බෑ. දලේවාගේකත් ධනෙක් න ගොඩක් පවෙලා අට දානනි ගොල්ගි රිඊට පස්න නෂ්ටිය කෘතියනන් ඒවතම මහිතනය පලනමසිී හතාසින්න ඉන්ද්‍රීකාවල පටලවන්ය පරිසමේ අවතරනය අර්ථ දක්වන්න මොකක් අවතරණයකෙන් අවතරණය කියන ඕනනේ ප්‍රා්කාලාවෙකේදී සමජාත වර්ණදේහ යුගලක සහෝදර නොවන වර්ණදහංශ කොටස් දෙක් මාරුවන කොටස් මාරුවට ර්ථතක් කුමියන් ප්‍රාක්කලා වෙකේ දී අන්න තැන්ට ලකුණක් කරතියනවා ප්‍රාක්කලා වෙකේ දී සමජාත වර්ණදේහ යුගලක ප්‍රාක්්කලාවෙකේදී සමජාත වර්ණදේහ යුගලක සහෝදර නොවන වර්ණදහාංශවල එකන මෙන්න මේකට වෙන ඔ කියන්න මෙන්න මේක ඔ එ මෙන්න මේක මේක තාත්තයි අපපු වර්ණ දේහයක් මෙදීත් මේ ගම්ම ඟව වන දහයම පාට වර්ණ දහවල පට දාාන්ට බෑ ර ීරල්ලම යන සරකට තාත්තැන්ගෙනව නිල් පාට දම්මගේ අරබා දිමත් හන් ති මේ සහෝදර නෝන දෙන්න නෙම මේ දෙන්න කෑලි මාරුනවා මේ දෙන්න කෑලි මාරුවා ඕකටග වතර්රීගය ඉතිල්ලියන් ප්‍රාක්් කලා එකේදී සමජාත වර්ණදේහෙ යුගලක සහෝදර නෝන වර්ණ දේහාංශවල DNAන්නේ අනුවල කොටස් කැඩේ ප්‍රාග් කලා එකේදී සමජාත වර්ණදේහ යුගලක සහෝදර නෝනවර්ණ දේහංශවලන්නේ අනුවල කොටස් කැඩී පුවමාරුයි අනුරූපී ලක්ෂ අසලදී නැවත සම්බන්ධ වේ කෑලි දෙක මාරුවෙලා අදාළ තැන්දෙකිු නැවත ප ලග් වෙන සහෝදර නොවන වර්ණ දහංශවල දන්නේ අනුවල කොටස් කැඩී හුවමාරු වී අනුරූපී ලක්ෂ අසලදී නැවත සම්බන්ධ වෙන නැවත සෙට්ටනවා එක පැහදිලි එක වල ටර්දක් වන්න පුලුව එක මහා මාරුවක්වෙන්නේ ඉඩපස් එහන බී ඌණන විභාජනයේ විෝග කලාවෙෙක් අන්න ඕ එන්ඩ පුලුවන් කෙන්නේ ඌනන එකේ ස්ටෙප් සහ ඕනනේ දෙක ස්ටෙප්ස් කම්පයා කරනය මුණ හරි දඕන එක රජනත්තාවන්නේේ ඕන බියෝග එකයි බියෝග දෙකයි අදර වෙනස ඉතින් හරිමලේසින මේ ඕනන එකේදී බියෝග එක හිතන්න මේ බියෝග එක මොකද විියෝග එකේදිවෙන්නේ බියෝග එකේදිවෙන්නේ දරූ සමජාතවරණ ජෝඩුව හිටියා ජෝඩුවෙන් එකක් එක පැත්තකට න අනිත එක්කෙන අනි පැත්තට නවා මේ දෙන්න වෙෙන්වෙන එකට වෙන්නේ ඕමනවෙන්නේනේ ජෝඩුව මෙහම එකට හිටියා මෙහම එකට හිටියා යෝග එකමතකගෙන යෝග එකේ දි දෙන්න එක හිටිය ියෝග එකේද ෙන් වුණ ියෝග දෙකේ මොක දෙන විියෝග දෙකේදිවෙන්නේ අරතලයට ලම්බගයි. වර්ණ දහන්සේක වර්ණදහන්සයක් මෙට දිලෙන නිත්වර දේශිමිහට තිලෙන. ත්‍ර විියෝග දෙකේද වර්ණ දේහාංශවෙන් වෙනවා බියෝග එකේ ද සමජාත වරණ දයහ යුගල වරණ දේහවෙන් වෙනවා. පර්ණ දේහවෙන් වෙන වර්ණ දේහාංශවෙන් වෙන. ඉති ලියන් වියෝග එකේද වෝග එකේදී සමජාත වර්ණ දේහ යුගල වෙන්වේ. විියෝග එකේදී සමජාත වර්ණදේහ යුගල වෙන්වේ එතන්්ඩමලියන්න විියෝග දෙකේදී වර්ණදේහේක වර්ණදේ හාන්ස යුගල වෙන්වේ විියෝග එකේදී සමජාත වර්ණදේහ යුගල වෙන්වේ එතැ්ඩමලියන්න විියෝග දෙකේදී පර්ණදේහේක වූ වර්ණදේ හාන්ස යුගල වෙන්වේ හර බලත ටිකක්තිේන පිකට් දෙිස්වස් කර මේ පේපරගෙල බල්ක වැඩිය ක්ේකටයක් වැඩිපුර දැම ඔල්ලබල් ලව වැඩිපුර ලිය ගඩම පේ ප හතුන කල්ල ද කු පාඩන් කරනන්නේ එල් පේපර ගොච්චර බල්කවෙන්නටිස්කරන කම සහනලා පාන ඉඩ පස මොකද කියන්නේ ඕටු නැති විට දි සමහර ජීන් තුල දක්නට ලැබෙන ක්‍රියාවලයක් පහතු දැක්වේ මොකද මේ ක්‍රියාවලිය මේ තියෙන්නේ ගලූගෝස් මේ ගලගෝස් අනුවක් දෙක් පරුව බවට පත්වෙලා දෙකක් පරුව්ගෙන් දෙකක් ඩහ හදලා මෙතැනදි දෙකක් CO2 පිට වෙලා මෙතර අන්තිමට දෙක් C25ේ නොම අධසාර ඇති නොමේක මොකදද මේ ආර එ මෙ අධ්‍යසාර පැසීමතිෙන් කැපිටල් a කියන්න කවුතු ගලගෝස් කැපිටල්ඒ කියන්න ලගෝස් කැපිටල් කියන්න කවුද පයිුව පුව කැපිටල් කිය න්න ද එත නොල් තනො බහුල මෙම ක්‍රියාවලිය පෙන්ෙන සූනෂ්ටික ජීවි ඊස් උත්තර ඊ ඊස් කියල කලබලයට ඇතිින් ඉරහම ගහන් දෙපා විද්‍යාත්මක නම් මොකක්ද සැකරමයිසිස් ඊ ්‍රශ්නය සීෝෂාකයක් ප්‍රභාශසනය වලක්වා ගැනීමට කලාප කොබු සයිල්ල හැඩගැසි ඇත්තක ොහොමද ඔහොමද සීෝෂාකයක කලාපොකොපු සහිල මතගෙන කලාපොකොපු සහිල මේ තියෙන් කලාපොකොපු සයිල කොහොමද ප්‍රභාසසනය වලක්ක ගත්තය කියන කලාපොකොපු සයිලේ හරිතලව අස්සනේ රුබිස්කෝ ජීවත්තෙන්නේ කොහොමද මේ රුබිස්කෝ මෙහෙන ඔක්සිජන් හැදන්නේ කොහොමද මේ රුබස්කෝව මේ දෙන්න ආරක්ෂාකම ගැනේ ක්සිජන එක මොව හැ්පෙන එක නවත්තන්නේ කොහොමද පලවැනිම දේ තමයි මේ කලාපොකොපු සහිල ඇතුළි තියෙනවා ෝ2 සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණයක් ිය එක උත්තරයක් CO2 සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණය පැවතීම ලියන එක උත්තරයක් CO2 සාන්ද්‍රකිරීමේ යාන්ත්‍රණය පැවතීම එද මෙහ දිී ක්ෂයන් මෙහට ආවට ප්‍රශ්නයක් නෑ මේ රුබස්කෝට පුළුව තර ඉන්න කාබ්ඩ ක්ස CO2 සාන්ද්‍ර කිරීම යන්ත්‍රණය පැවතීම අනිත්්‍යක තමයි මෙන්න මේ හරිතලවෑ තුළේ P2 න 2 නෑ එක්කෝ ඉතාමා අඩුයි එක්කෝ ග්‍රැණාන ග්‍රණා දුරුවලයි එගන ආලෝග ප්‍රතික්‍රියා පුළුවන් තරම් අදහිරමත් කරල තිෙන් අයිතිලියන් 2 නැත 2 නැ එහමනතං ග්‍රණා අඩුවෙන් විබේදනය වී ඇත එ ග්‍රනාා නොමැත 2 එන ග්‍රණා අඩුවෙන් විබේදනය වී ඇත එක්කො ග්‍රනනා නොමැත තරවන රයිට්හරි බලන්න පෝවිලකම් පහ ක්‍රියාවරණාවලිය ලැබෙන වැැදගත්තොරතුර දෙ එකක් ලියන්න මොකද ක්‍රියවර්ණාවලීගෙන් ක්‍රියාවර්ණාවලගේ වර්ණාවල බලාගට ඔක වැඩිහල හල ැදො එමසිීගව නිගන් එහෙමෙන් හිල දයන. පරනාවල් රූබ බලාගන්න ක්‍රියාවර්ණාවලියයා ෙන්ඩ මෙෙමනේද. නිල්පාට රතුවාාටයට ප්‍රවාාසංස්ලෙවේ වේගේ උපරිමයි උපරිමයි. අහෙන ලියන් උත්තරේ නිල් සහ රතු තරංගායාම යට තේ ප්‍රභාසංස්ලේෂණ සීග්‍රතාව ඉහලය. නිල් සහ රතු නිල්සා රතු තරංගායාම යටතේ ප්‍රභාසංස්ලේෂණ සීග්‍රතාව ඉහලය. නිල් සහ රතු තරංගායාම යටතේ ප්‍රභාසංස්ලේෂණ සීග්‍රතාවය ඉහලය එහෙම නැත්තම් පලදාීතාව ඉහලය. එහෙම නැත්තම් පලදාීතාව ඉහළය මෙහම නැත්තම් පලදාහිතා විහලය අනිත්්‍ය කලියන්ට ද මේ හරීතියන කොලනේ මේ හරිතියන කොල තරංගායා මෙනේ එකන කොල තරංගායාමයටත ප්‍රවාාංස්ලේෂන වගේ අඩුයි අයකත් ලියන් කොල තරංගායාම යටතේ ප්‍රවාාසංශේෂණ සීග්‍රතාවය අඩුයි එමත දුරුවලයි ප්‍රභාසංශ්‍රේෂණ සීග්‍රතාවය අඩුයි එහම නැත්තංී පලදාහිතාවක් නෑගෙන දුරුවල දුරුවලයි ප්‍රවාාන්සේ සීග්‍රතාවය අඩුයිඉගලිය හරටි right. හරි ී එක එක ලේසිී වසිතිී් වසර බිලියන දෙක දශම හතකට පෙර බිහූ ප්‍රභාංස්දේශක ජීවින්ගේ වර්තමානය නමොගද උත්තරේ සනු බැක්ටේරිය උත්තරේ සෑනුබැක්ටේ වර්තමාන වර්ගී කරණ සැසීමේදී ප්‍රේණක ද්‍රව මත පදනම් වූ කරු මොනාද මොවාද වැැදගජ්ජානවල ඩන්නේ බස් මනු පිළිවල පැදග්ජානවල දන්නේ බස් මනු පිළිවල තව හරිතලව ඩන්නේ මටකොන්්‍රියයා ඩන්නේ බස් මනු පිළිවල ඔයෙන් පැදගජානල ඩන්නේ වශමනු පිළිවල හරිතලව න්නේ මයිට කොන්දරයා ඩන්නේ බස් මනු පිළිවල යට ආරාර්යෙන්නේ බස් මනු පිළිවල පුළුවන්ඒ වගේ දේවල් හරරි හන මේ ලක්ෂණ පෙන්ෙන දිලීර ගණමොනවාද ජන්මානු දාානි උත්තරේ ඇස්කුමයි කොට ජන්මානු ධදානනි පෙන්න්නනවා ඇස්කුමයි කොට ඊළඟට අහනවා මේ අන්තරජන්න ලිංගික බීජානු ඒ කියන්න මේ බීජානු ධානයක් අස්සේ ඇතුළේ හැදෙන්න්න ලිංගික බීජානු ඒව තියෙනවා සයිගුමයි කොට ඇස්කොමයි කොට සයිගමයිකොටත්තියෙන ඇස්කොමයි කොටත් තියෙනද අස්ක බීජානු අන්තරජන්නේ අංකුරණයමකින් අලිංග ප්‍රජනනය කරන්න ඊස්ටල වගේ කට්ටි ඒ කියන්න ඇස්කුමයිකොට ඇස්කුමයි කොට දීනෂ්ටික දිලීර සූත්‍රිකමේ මේක මරුවටම දැනගන්න නො මේ දී නැෂ්ටික මේ දිලී්‍ර සූත්‍රිකා ජාලය ඇතුළේ නැෂ්ටි එකක දෙක දිය නොමේ දීනෂ්ටික දිීර සූත්‍රිකා ජාලය අම්මූ මෙෝ මාරම ජනප්‍රිය පොයින්ස් මේ තිනෙ බැසිඩියෝමයි කොට අපි කෑමට ගන්න හතුවර්ගව බැසිටියෝමයිකොට ඊනක ප්‍රශ්නයේ සයිලම පටකේ ඇති සෛලවර්ග හතරම තියෙන විවෘත බීජ කෙනා කවුද ශාකයක් නම් කරන්න නීටම් 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 ශාකය ඇයි සයිල මේ වාහිනියක්ක වාහකාබ සයිලමතන්තු සයිලම්ගු දුස්තර ඔක්කොම තියෙන්න්න විවෘත බීජක කෙනා නීටම් එම නැත්තං ආවෘථ බීජය උත්තරේ නීටම් අන්ති ප්‍රශ්නයේ මොනොට්ස් ඩයිකොටස් වල පුෂ්ප වල වෙනස්කම් ඉතිල් ලියන්න කොට ලිඩින වලතියන ත්‍රී අංක පුෂ්ප එගෙන ප්‍රධාන පුෂ්පකොටස් තුනයි තියෙන්නේ. මනවාද පුමාන්ගේ ජායන්ගේ ඊට පස්සෙ පරි පුෂ්පය කියන එක. ඇයි මනය මුකුටේ දෙක මෙකට නෙ දතියෙන්නේ ඩයිකොට් සොලලියන්න චතුර් අංක පුෂ්පතියනෝ පංචාංක පුෂ්ප තියනවා චතුර අංක පුෂ්පතියනෝ පංචාංක පුෂ්පතියනවා. රේකා මොනකොට්ස්සල ලියන්න බලුවන් පරාගකමි මේ පාස්පය ප්‍රශ්නය හරි මොනකොට්ස්සල ලියන්න පුලුවන් පරාගකනිිකාබල තියෙන්න්නේ විවර එකයි පරාගකනිකාබල විවර එකයි ඩයිකොට්ස්සල පරාගකනිකායි විවරතුනයි ඒක බීජවල පරාක්කණිකාවේ විවර එකයි වීබීජවල විවර තුනයි ආයි ඒක බීජ ලියන්න පුලුවන් පරිපුෂ්පය මනිය සහ මුකූටේ ලෙස විබේදනය වෙලා නෑ බීජ පැත්ත ලියන්න පරරිපුස්පය මනිය මුකුටයගිල දෙකක්ම තනි තනිවියවහයක් තියන එකට පරිපුස්පේගියන් තයන පරිපුස්පේ මනිහා මුකූටේ ලෙස විබේදනය වී නෑ එහ පැත්ත ලියන්න විබේදනය වී තිබේ විබේදනය ව තිබේ හරි එන ඔටිකතම යක දීන ඩිස්කෂණය එකම ය ඇති යිටික දැ පැෑ දෙ එකකවගේ ඩිස්කෂණයයක් ගහිල තිනගේ සාමානයෙන් ස්්‍රක්ෂයක ලියන්න යන්න විනාටි පහළව අපි සාමන විනාටි පහළව ග විනාඩ තිය ගාන වගේ එකක් ්‍රිස්කස් කරලා තියෙන ැබයි මර අන්තිම ස්්‍රක්ෂ දෙක සහන වෙලාම් පැදිි කරමක ඒෙක ලොකු වෙලාවාක් කොන්සයි බේට් වැඩි අරිදන් අප ස්සරහට ති ඩිස්කෂස් තව තුනක් කිතුරු වෙලා තියෙනවා ඒතමයි දාහතර පහලව සහත් දහය දහනම්මන් ටිකක් කරලත් තියෙන්නේ මේ දාහතර පහලව මේ හෙට සහ බදා දවස් දෙකේ වෙනවා සාර මේ අගහරවාද රෑට පිදාාලා තියෙනවා දහයකේ ඩිස්කශනයක් කියන්න ට බ දන්නන දි අපිකර මේක යාල කරන ඔයාලගේ ස්වාධීන වැඩට බාධාන වැන්ඩෝන ම සසාමන්නින් කරන මයික් න න්න න් න හ ප්‍රෂ්න මං ගේ ඩේ කර ොන් ද ි ර ට තියන හන් ිින්ස්ටි වෙන හදර පෙ ස්ේ ප හරන ට් එහනම් අදට ඇති අපි ලළඟ දවසක කරනෙන එකන හට තියනවා ගන් පේ ප ලන්ගේ ික්ශ එක දේරදෙන හත්තයි කොහ වගේ පෑහතරක් තියෙනවා ඒකත් දැනුවත් කරන්න එක පාස්පේබර එකක් තියෙන්න්නේ මේක ටික කටේ ොයින්නෙ ලපි මතක්කරු අර එහල්ලම අදට ඇතිවේ අපි ලඟ දසේ හබේ න ගල්ලක් මොටම රන ප්‍රශ්දනට ිගමට දාන ෙගම ොස්ධාන වඩම දැම කරන්නේ පොයිස්ධාන වැඩේ කරන්නේ දාහතර චන්දේ දවසේ චන්දේ ප්‍රතිපලහන වෙලාව අපි දෙන්නම් ගොයිස්ටිකක් ඒක හන් පානමෙන් බානමට පොයිස්ටික් අපි චන්දේ දවස්සේ දෙන්න එ එතන ල ස්සරට දිගරම ොයිස් දෙනවා සසා චූරචු වැඩගල්ලටිකක් තියෙන එකන විභාග ඔාව ළඟට එනකල් ම අපිියවාත්ත එක්ක වැඩකරකර වැඩකරකරෙනවා මේ තවලට විශේෂී උදවගගේයක් තියෙන කරන්න විභාග වෙන බලන්න විස්රා සධගකතු බන වැ හර එන මේ පර්ශින්ද අපි වැඩකරගෙන න්න පිළිඳ සප අදඇති ටිගැත්දරු පො පශ්නතිබත් දාලාතියන්ද හ වැටිගති හර එ කරමකි